ඔයල දන්නවාද ධර්ම දේශනාවක් තියෙනවා කියනකට අහින අහමු කියල හිතෙන්ටත් ඕ නෑ කියල හිතටත් විශේෂ හේතුවක් බලපානවා ඒ අහලති නොද කලින් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාවිාසගයන ආනන්ද මේ ධර්මය දේශනා කරනුට සමහරයට හොන්ඳට හිත පැහැදි ලාගෙනඉ හිතෙනවා අහන් හිතෙනවා මහරයිට් ධර්ම දේශනා කරන්න කට හරියන් ැගරුස්සන්න. ඔ හරයන්නෑ කෙළ හිතෙනවා. අනන්ද මෙකට හේතුවම කදද. ස්වාමිණී භහග්‍ය තුන්නාන්සේ තමයි අපගේ ධර්මස්වාමී භාග්‍ය තුන්නාන් සි දේශනා කරන්න ධර්මී තමයි අපි දරාගන්න ඒනම් ආනන්ද කංයුම හාන්ද අනන්ද මං ඒ කාරණාව තේරෙන්ට උපමාවක් කියන්න. ආනන්ද, ගමක පිරිසක් ජීවත්ව වෙනවා යාල ටිකා ඒකින් ඒ ගමෙන් එක යාළුවෙක් දුර ප්‍රදේශයකට යනවා දැන්ගල යා දුර ප්‍රදේශය තනි වෙලා ය එඒ මනුවරි වැඩ කරනවා කරනවට එමිනිසුත්තික සාමාන්‍යයෙන් අතාබා කරනවා ඉන්නවා කාලයක් ගියාන්ට පස්සේ අර පරණ ගමෙන් යාළුවෙක් අ දුරබැහැර ඒ කෙන ඉන්න පැත්තට යනු දෙන්න මගහවා මුණ ගැහිච්ච ගම මේ දෙන්න කතාවට වැටෙනවා ඔය කොහින්දලදාවේ ඇ කියනව මාතරම මාත් මාතරන මාතර කොහේද අහවල් පැත්තේ හප්පේ අපිත් එ හෙලේ කියල වෙනයට වැඩී එත් එක කතා සල්ලාපේ වැඩි වෙනවද නැද්ද එයාගේ කතාවට අවධානී යනවද නැද්ද හහිතුවකුමත්ද ඒ දෙන්නම? එකම ගමේ ඔන්න උපවාව පින්වත් ම ආනන්ද ධර්මයේ දේශනා කරට කංයොමු කරන්න හිතෙන්නේ සසරයේ ධර්මය අහලති නයට. සසරී බණප දහල නැත්තා ඒයිත ධර්මයේ කියනකුට රුස්සන්න. මේ දර්මයේ කියනකුට ඔබාද කංයොමු කරක නන්න එක සමට අදෝබට යම් ප්‍රෝජනයන් නොවැෙන්ඩ පුළුව. අනාගතයේ බුද්ධසාසනයක බුදු කෙනෙක් දහම් දෙසන්දේ නමුත් කංයොමු කරන්ද පුරුව හැදන්නේ අද. පිංහත් දරුවනේ පිංවතුනේ මේ සසර පුරුදු සංසාරයට යනවා. මේ පුරුදු ජීවිතෙන් ජීවිතයට යනවා. යහපත් දෙයක් අහනකුට මං ඇරුණොත් මං ඇරෑයට යනවන? එයගේහසරේ තියෙන්න කුසල් මං අරිණකමයි අද කියල දෙන දහන්කරුණු අතරින් අවසානයේ සාරංසියක්ක් විදියට ඔයාලටක තේරෙයි ඔයාලටම තේරෙනවා. ඉතින් ඒ නිසා බණහන්ට හිතේ යන් කැමැත්තත් තියෙනවාවනම් අහිංසක සතුටක් විඳින් සංසාරී යහපද්දීවල් වලට අපි සවන්දීල තියෙනවා කියලා. ඊළඟට යං කිසි කෙනෙකොට ධර්මයයානකොට එකට කංයොමු කරන්න හිතේ නැත්තං. රස්සන්න නැත්තං. ඔහු සංවෙන්ගයක් උපදව ගණ්ඩෝන අහෝ සංසාරී සත්‍යය වචනේත අපි කංයොමු කරලා නෑ කියල. දෙැන් අපි සසරපුරුදු හොඳට මේවානේ කාගැරි ඕපාදූපයක් කියන්න බලන් අමොකක්ද මොකක්ද කියලපොඩ්ඩ කන යනොඒ පැත්තද. සස්ර බුරුද්දු ඕපාදූපමහලා. ද් බනහද්ද වනත් එහිමයි. මතකද බුදුරජාණන් වහන්සේින් ධර්මයනුට එකක්නෙ බිමීරී ඇඳ ඇද හිටිය. තවයි කෙ කුඩ බලාගන. තවයි කනෙ ගටපිට බලනවා හරිකාල බලයි. තවයි කනෙ කොන්දට කංයොමකරග නහනවා බුදුරජන්ෙන් ආනන්ද ස්වාවින්නාාන්යනවා ස්වාමියි බනහව එක එක විදිටනේ. අනන්ද දැක්ක දැහ්ව සසරයේ පුරුදුවන්න හැටිය. යි බිම ඉරි ඇඳද ඇඳ හිටපු කෙනා බොහෝ කාලයක් මේ පොලොවි පනුවක්වෙලා හිටපු කෙනෙක්ක් ජීවිත ගණනාව ඔන්න ලඟ ඉන්නක්ෙන ඉර අන්දිනව නම් පොඩ්ඩක් එයා ගැන බලන්න ආනන්දර වටපිට බල බලා හිටපු කෙනා සංසාර ගොඩ ජීවිතවල වන්දුුරු ජීවිතයක් ලබලති එබා එහිම් යන් කිසි කෙල්ලෙක් මෙදන වටපිට බල බලා හිටියයොත් එයාගැන තන්න මෙයා කලින් ජීවිතේ ඒර පස්සේ ආන උඩ බලාගෙනෙක් කෙනෙ කිටියා ඒකාලේ නිමිති වෙලා නැකත් වෙලාවල් අහසත් එක්කනෙක් හොයන්නේ. එදකුට එයා ගොඩාකාලයක් නස්සා අස්ත්‍රත් එක්ක තාරකා ගනින්නේෙක් විදිහටිඉඳලා. ඒ පුරුද්ධෙ අදටත් බැලන්න උඩ. අර අනිත් කෙනා හොන්ඳට බණහපු කෙන සසර ගොඩක් ජීවිතවල තාපසෙක් වෙලායිඳලා. එනිසා හිත එකරමණ පටෙනවා. බනහනවට තමයි ඔයාලගේ සසරෙන්නේ. ටීවී වලද්දෙන් සසර ඉන්න. උගන්වද්‍යෙන් සසරෙන්නේ. බනහද්දි තමයිෙන්නේ. කලින් කොයි ජීවිතවලද හිටියේ කියලා. ඔයාලගේ සමහර ජීවිත අද ධර්ම දේශනාව ඇතුළත පුළුවන් ප්‍රමාණයක් විස්තර කරන්න ඔයාලගේ ජීවිතක ගැන අපි කලින් කොහේ කොහෙයින් ඇතිදද කියලා තමන්ටම තේරෙයි පින්වත් දරුවනේ තේරුම්ගන්න බුද්ධශාසන මුළ මේ බුද්ධ ශාසනයට වියවාහරිකවසයෙන් මේ ලෝක නීතියෙන් බුද්ධගමට ඇතුලෙන්නේ උපපැන සාතිකින් බුද්ධාගමන ක පන්සිල් සමාදක් එල ම බද්ාගම කියලා ප්‍රකාශයක් කළොත් එහෙම බුද්ධාගම වෙනවා. නමුත් ඇත්තටම බුද්ධාගම වෙන්නෙමනවේ. ස්්‍රද්ධාවෙන් කිව්ව නැතත්. මේ බුද්ධශහසන බුද්ධන් සරණන් ගච්චාම කියන වචනය නො කියලා කටින් කියන්න නැතුව නමුත් සෝහන් විච්චායේ දස් ගානක්ඉදලා තියෙනවා ම කියන්න කොහොමද රජගානුවර මගද රජතුමා බිම්බිසාර රජතුමා ගොඩාක් මගදගම් ප්‍රධානම් බුදුරජාණන් වහන්සේ ළඟට ධර්මයහන්ට ඇව්වා. ඒ ධර්මයහන්ට යව්පු පිරිසකින් බොහෝ දෙනා එකුලොස්සුනහුතයක් කියලා ඒකාලි ගණන් කරන ක්‍රමය සෝහන් ගොන සෝහන් විච්චායගින් ඉතාවාම සුළු පිරිසක් තමයි අපි උබහන්සේ සරණයනවකින වචනි කටින් කියලා තියන බෝ පිරිසක් වැන්ද නහෙඩව ගිය කටින් නමෝතාස්ස කියලත්නෑ කටින් බුද්ධන් සරණ ගච්චාමි කියලත් නෑ කටින් පන්සිල්ලරමමුත්නෑ නමුත් සෝහන් කියලා හදවතත්තිික්කයි බුදුරජාන්සගේ ධර්මී තියෙන්නේ සාසනී තියන්නේ බුද්ධන් සරණංගච්චාමී කිය කිව්ව පමණින් බුදුරජාන් වහන්සේ සරණ යන වනමලෝක වැඩිපුරම තෙරුවන් සරණ ගිය කෙනා බවට පත්වෙන්නේ මොහින්ඳින් බ්‍රේ් හැමයිට පවසන මොයිින් ඔබේ බුද්ධන් සරණං ගච්ාම ඔහුද දන්නේ එහි අර්ථයඒ අර්ථය වනහිඒ ගීත ඔහු ඉස්ලං ආගමිකේ ගීත ඔබේ රාගී මන්න කැළවේදෝ කලේසෝග නෑවේදෝ රාගී හිත කැළම්ඹිලා කෙලෙස් හිතන් වැැක්කරෙනවන එම වීට පවසනු මුවන් ඔබේ බුද්ධන් සරණංගච්චාාව හිතෑ තුළින් කෙලෙස් වැගිරෙනවා නම් ගොඩා නිතර නිතරසිහි කරන්න බුද්ධන් සරණංගච්චාක අම්මට විරුද්ධව පුතා කඩෝසවනවන ගීතිම මත හිටිරිමි කියන්නේ අම්මට විරුද්ධ පුතා කඩෝසවනවන අසාධාරණය හිතේ ඉදිරියේ ඒ වේදනා විදිරියේ හිතන් කියන්න එම මට පවසුන මොුවී ඔබේ බුද්ධන් සරණංගච්චා මෛත්‍රී කරුණා ඔක්කෝම නැති වෙලා. දවේශය ක්‍රෝධය රජ වෙලා. විෂගෝර සරපයෝ වගේ නපුරු මිනිස්සු මිතුරු විදිහයට ළඟට තියෙනවා. නමුත් මහතුරෝ. ඔය යසාධාරණය වෙලට පෙනුනොත්තිකීම. එමවිීට පවසුන මොවින් ඔබි බුද්ධන් සරණංගච්චාහ. ඊළඟට බුදුරජාණන් වහන්සගේ ධර්මය මේ ලෝකයේ සිත් නිවන ධර්මය ඒ නිසායි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ බුදුරජාණන් වහන්සේගේ සරණ මිනිස්සුන්ගේ හිතේ පවතියවා දන්න දනදන්න තුඩ තුඩ රැව්දේවා හැම්ම කෙනාගමය මුුවෙන් පිටවෙන්ඩෝන බුද්ධන් සරණංගච්ඡාවේ ඒ අර්ථය ඒ සිංදුව හදපු කෙන හොයා ගන්නවම එ එහෙම පැහැදීමක් කියපුගෙනා නෙවී හදපුුගෙනා ඇයි සිතිවිල්ලා වයාටනේ අපිටාවේ නෑනේ හැම්ම අසාධාරණයක් ඉදිරියේම බුදුරජාණන් වහන්සේසී කරන්න ඕන කෙරු ඒනි සංස්්‍රද්ධාව කියෙනක තියෙන්නේ වචනවල නවෙයි හදවතියේ හදවතිීතියෙන ශ්‍රද්ධාව බායිරට ක්‍රමතුනත් තිේනවා. නොපිණීතියෙන්නෑ පේනවා. කොහමද පේනන්නේ බුදුරජාන් වන්සි වදාලා ක්‍රම තුනකින් ත්‍රද්ධාව පේනවා. ඒතමයි සීලවතෝ දස්සනකාමෝ සිල්ලතුන් දකිින්දාසයි. සංගයදකින්දාාසයි. පත්තර කැල්ලකුනත් හාමුදුරු ලස්සන්ට වඩිනවා දැක්කවම් බලනවා. සංගය දකිින් දාාසයි. මොහෝතක් බලන්න ඔයාල මුොළු දවර්ශම ගත කරනුට මේ පෙන්න ලෝකේ ඇවිස්සුන හිත්තේෙන කොල්ලො කෙල්ලු හ මේ දුවනවා. ඒ අතර තමයි යයි ගී ජීවිතය පා කියලා අතෑරණ මහනවිච් චාන්දුරනවා පෙන්නේ ඒ අතරින් කලාතුරකින් දුර්ලබ දන්සනයක් දකිනවා පැෑදෙනවා සීලෝතු දස්සනකාමහෝ. සංගරුවන දකින් තාසයි. කාමුදුරනව පැවිදිවෙන්නේ ඒ කාම ජීවිතය කෙලෙස් ජීවිතයේ පා කියලු නන්සිලට වෙනම ජීවිතයඇත්තයන. බුදුරජාන්හන්සගේ ශ්‍රාවක දරුවෝ අම්මාද තාත්තාද මේ කසාාවත්තට වන් දෙනෝ. බොහෝ දෙනාා දම් පැන්දීලා පින්කරගන්නෝ සාධකාර දෙනෝ ඒ ස්වාවෙෙන්න්නාන්සෙල්ල දහම් දෙසද්දී ඔබ මේ විදදියට අහගෙනයනවා. ඒවාගේ හාමුදුරුව නමකට කවුරුවරි හිතෙන් ආසාවක් කලො නරක විදියට පවසිතයනවා පවසිතවා මේ කසාාවත ගෘහ ජීවිතය අත්හෙරමින් සංකීවිතයයි. සිවුරකට කවුරහරි නරක හිතක් ඇති කරගත්තු. තක් ඇති කර ගත්ත මම කියන්නේ සමහරවි පන්සල්වල තරුණ හාමුදුරුව හිටියට පස්සේ ගමය කෙල්ලෝ එක එක විකාර්ධා හාමුදුරුව යුරුවරගන් අරවගන්නවාන සංසාරිට කසාාව තත්්දින්ටල බෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයෙක් චුත්ත කිරීමේ පාපය. ශ්‍රද්ධාවන්තකෙනට හාමුදුර නමක් ගැන නරක හිතක් එන්නේ. නරක හිතක් එන්නේ. එහෙනන් භික්‍ෂුවක් ගැන නරක හිතක්කාවොත්. ඉතින්ට ප්‍රශ්නය අද්‍යානට නොබට සද්ධාව තියනවදද. සීලවතු දස්සනකාමෝ සිල්ලොතුන් ගුණෝතුන් දකිින්ට ආසයි. ඇත්තරම සිල්ලොතුන් ගුණුතුන් දකිට සිල්ලොතුන් ගුණොතුන් ඇසරු කරට ආස කරන්න. ඔබ පිරිසක් එක ඉන්න කොට සිල්වත් අයත්තක නවන්න ගොඩක් අය දුස්සී ලයි පන්සිල්වත්්‍රකින්නේ බස් එකකට ගොඩවනාම ඒ බස්සක ඉන්න මිනිස්සු පාන්සිිල්වත්රකින්නේ කඩයකට ගියත් පාරිගියත් කොහේ ගියත් හැම දාම අපි ජීවිතය ගෙවෙන්නේ දුස්සී ලයත් එක්ක අපිට නම් ගවාසනවා අපි භික්‍ෂූන් වන්සේලා ිජවිත වැඩිපුරගෙ වෙන්නේ සිල්ලතුන් වාසනාව. දකිින් ටාසකරන්ට සිල්ලොත්තුන්ගුණොතු. ඒක හිතේ කැමැත්තත් තියෙනවාන ඒක ස්රද්ධාවේ ලක්ෂණයක්. මම විදේශ දරම්ප්‍රචාරයගේ වෙලාවක සිංහල දන්නති ළමී පිටිපස්සර වෙල හගෙන ඉන්නවා ගුඩක් වෙලා පැය දෙකතුන අහගෙන හේට වෙ. ස්සේලම හට ළම අත්ත කියන්න සිංහල තේරෙෙන්න්නේනෑ එනම් ඇයි මේ ඉන්න කියෙල් අහනකොට ආසයිල්ලු බලාගෙන ඉද ස්වාවිෙන්න්නන්සෙනව බණ කියන හැත. ඒකට මේනවා කර්ම දෝෂයකට වෙන ජාතතියක ඉපදුනාන්ට බාහාව නොදන්නවවුනාට හිත ඇතුලෙ ඉන්දිරිය වැඩ කරනවා සීල්වතුූ දස්සන කාමෝ. දෙවිනික සද්ධම්මං සෝතුමිච්චති ශ්‍රී සද්ධර්මය හන්ට ආසයි. බනහන් ආසයි. බන විහිලුනෙවේ. විහිලු කතා කුණුහරප ඒවනවේ. ශ්‍රී සද්ධර්මය හන්ට ආසයි. ජීවිතයේ හදාගන්න තමන්ව පේන දහමක්ක අහන්ට ආසයි. ධර්මියහන්ට ආහ බව ස්්‍රද්ධාවේ ලක්ෂණයක්. මංහරින එක අසද්ධාවේ ලක්ෂණයක්. එදකොට බනහනකොට සමහරයිටික් මංර තවකි සමහරලාට හිීතු ගන්නව අයියාලා හිතම අපිට බනකොට මත කීටින්නේ. සිලබසික හොඳට මතකයි බනමතකනෑ. තිමට දෙ ඔයාල ඉගෙන ගන්න වයස නිසා ඔයාලට ලොක තේරුක් නෑ. නමු අපිට තියෙනව දෙයක් තමයි අපිට ඒකාලෙ ස්කෝලයේ ගන්නපිෝ මතකනේ දැන්. ඇත්තම කොටින්ම කිවූ සිලබ සටුගන්නපු ගුරුවර වට දෙනත් මට මතකනෑ. අපි හිතට ගිය ගුරුවරු මතකයි සිලබ සටු ගන්න පවයි මතකමන්දී. නමුත් ඒ අතීතයේ අමතක වුණාට ඒ අතීතෙන්නේ ද වර්තමානය මා භිහුුණේ. එනිසා අහන්න අහන්න බණ අමතක වනාට අසන්න ධර්මයෙන් තමයි බුදුරජාන්න්නන්ගේ ශ්‍රාවකය අභිහිවෙන්නේ. බන මතක තියෙන එක වෙනම එකක්. බණ අහන එක වෙනමකක්. බන මතක තියෙනක නිවේ ්‍රදධාවෙ ලක්ෂණේ. බනහන්ද තියෙ කැමැත්ත සද්ධා වෙලක්සමු. සද්ධහමන් සූතු මිච්චති. විනේය මච්චරයේ මලං මස්ුරු මල දුරුරණක ශ්‍රද්ධා විලක්ෂණය දැන් මේ තුනම කියන්නේ පාඩමන්නෙවෙයි. විභාගයට නෙවෙයි ඔබ දෙස බලන්න මම සද්ධාවන්තේද්ද මම් බුදුරජාන්සගේ සැබෑ ශරාවකේද්ද කියල ඔබ දෙස බැලීම පිණිසයි. දන්දීමට ආසද කියල බලන්න. අත්හරින්ට ආසද කියල බලන්න දන්දෙන්ට ආස බව ස්්‍රද්ධාවේ ලක්ෂණය. ධනයක ඇනනි හරි පුතු මේකං. ධන විපාග හරි බුදුමයි. ඔයාල ගොඩක් කැමිතින වර්තමාන ලෝකයේ දියුණු ලෝකයේ ගෙනහ දෙවුණු ලෝකයේ කතාවක් කියන්නවා. සද්ධ දන්දෙන ගෙනාට ලැබිෙන විපාක තමයි ආයුස වරණ සැප බල අධිපති බවයන පටිබාන සක්තිය හම් බේන කල්පනාව නුවනම්. දන්දීමේ පිඳ අසිරිමත් විදිට විඳදින ස්ත්‍රයක්ක් කියනවා නුසුලෝක අදට. කවුරුගේ දහිතන දිහට. එලිසබත් මහරැජිලිය. මෙහරැජින රම් මිනි ඔටුන්න පලඳන්නේ. අ ර මංජුසාම අතීතියාගෙන සභහ අමතන්නේ. රංමැනි කොබ්බොපු යෂ්ටි අතීතියගෙන නෑ සභහ අමතන්නේ අදටත් තියන්නවා. ඇ රජකමට පත්වෙල දැන්වාය රජ රාජ්‍ය වරස රජකමට පත් වෙල අවරුදු හැත්තේවයි හැත්තෑවටත් වැඩි ඇගේ ආයුස අවුරුදු අනු අයයි තවම රජ සුද්දංගි තියෙන කූට උපක්‍රම සුද්දු කියපපුගමන් ඉංග්‍රීසියෝ ඉගෙන ගන්න ඔයාල රිදිී දන්නෙත් නෑ සුද්දංගි තියෙන කූට උපක්‍රමලින් සුද්දන්න පුළුවන් ඕනිකක් පෙරලන්ඩ කැරලි ගහන්ඩ අනි පැත්ත හරවඩ මිනිස්සු කළබන්ඩ එහව සුද්දංගි ලෝකයේ කිසි කෙනකොට රැජිනි අයින් කරන්න හිතින්නේ. ඇගේ පිම්බලේ. ඕස්ට්‍රේලියාව ලළඟති ජනමත විචාණය තිබා ඕස්ට්‍රලියාවම ස්වාධීන කරනවද රජණනිිගේ ඇති තියෙනවද කියවා. වැඩි චන්ද රැජිනිගේ යටති තියෙනවිදියට. ඕස්ටේලියාව සහිත බ්‍රිතාාරණයට යටත් සියලුම විජිතවල සෑම පුරවැසයෙක්ම රැජිණි වෙනුවෙන් බදුගෙවනවා. බ්‍රිතාරණයට යටත් සියලු රාජ්‍යවල තීරණ ගැනීමේ සියයට පණහක බලයහි තියෙන මහ රැජිනයට ඇ ස්ත්‍රියක්. ඇත්තටම අපි කොච්චර කෙල්ලන්න බැන්නට. ස්තරීන්ට කොච්චර බැන්නත් මේ පෘතුවයේ වැඩිපුර මද වෙනකොට අධිපති බවර රාජ්‍ය බලීතියෙන්නේ ඉස්තරියත්තුළු. කුමකද විපාක පිනක විපාක දන්දීලා සිගාකකාහෝ හසරී දංහැන්ද රහතන් වහන්සේ නමඟට බෙදලා. ධනී විපාක ඊර්වස්සේ දන දන විපාගකදැ මගයි නිකං මහරජනනි සරණයන්න්නක වන උපමවක්කිීවේ. ඊට පස්ස පිනී විපාක ආවුස වැදී අපි රට දත්තකට කාල 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 කෝහමන් රජකමට පත්වෙලා අවරුදු පහන් ගෙදර. මහරජිනිිද ඔවරුදු හැත්තේව. පිනී විපාක. හර පව්ල ගුඩාංකි ස්ත්‍රීං දරුව වද්දී දරුවන් ඉපදෙද්දී මැරිල්ල තියෙනවා දරුවද්දී මැරිල්ල තියෙන ඒ මහරජිනගේ පවුලි නත් මහරජිනිය දරුවම් පස් දෙනෙක් කදල තියෙන ඉළට නැගින් නුවනත් එහෙමයි එතකොට දාානී විපාක තන් ඔයාල දර්නුවන්ද සමාරයි මේ බණහිෙච්ච ගමම කිතිකාලක මමත් එහෙමයි බනහෙල කිිතිකාලකින් මට ඉක්මට මහන වෙන් හිතුුණා ඉක්මනට මහනවෙන්න හිතෙන්නේ ඇයි කියල දන්නවාද සංසාරයේ රසට දන්දුන්න අයට ඒකින් ලැබෙනු විපාක ඇත්තාම ඉක්මනට පංචකාම අත්තරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ සංසාරයේ බොෝකාලයක් ගොඩාංකාලයා රසේට රසේට් දන්දීලා. රසට් දන්දීමේ විපාක ප්‍රනීතව දන්දීම විපාක තමයි. අග අග්‍ර රසේ ලැබෙනවා. අග්‍ර රසයකුමක්ද සාමාන්‍ය ලෝක පංචකාමය හොදට කාල බීලා සතුටින් එන්නවා. ඒවාගේ කෙනෙකුට ධර්මයක් ලැබුණුත් ඒ දහම්රසේ නෙක්කම් රසේ ඉක්මට අල්ලගන්න පංචකාමයත් ඇරලා එතකොට ගිහිජීවිතය ඉක්මනට අත්හරින ක්‍රමේ තමයි පින්වත්දරුවන රසට දන්දීම ඒ නිසා මේ ජීවිතයේ මහනවෙන්ට බැරි වුනක් සත්පුරු ෂේක ලඟ අනාගත ජීවිතයක හරි කසාවත දරාගෙන කෙලෙෂ් දුරුකරන කැමැත්තක් කරිතියෙන වන රසට දන්දෙන්ට පුරුදුුවෙන් ඒ රසට දන්දීමේ විපාග. එතකට සද්ධහවන්ත කෙනාගේ ලක්ෂණ කියයක්ත්ති නොවද බාහිරට පෙනෙන කියත්ද ඇහිනෑ තුනයි පලවිනිකම කදද ඇහිනෑ සිල්ලොතුන් දකිින්ද කැමැති දෙවිනික ශ්‍රී සද්ධරම යහන්ට කැමැති ඉල්ලඟට එක දන්දින්ට කැමති ඔන්න ශ්‍රද්ධාව තියෙන කෙනාගේ ලක්ෂණේ. ඉදුොරු මතකතියාගන්න සද්ධාව කියන්නේ තුනළුවන්ගෙන තියෙන පැහැදවනි ඒක එච්චරමෝන නිසා තමයි මේ බුද්ධ ශාසනය ආරම්භේ බුද්ධන්සරණං ගච්චාමි ධහමන් සරණං ගච්චාමි සංගසරණං ගච්චාමි කියලා එතනින් අතර නොවී දෘතියම්පි තතියම්පි කියල තුම්පාරක් සරණයන්නේ මේ මුළු බුද්ධ ශාසනයටට මොහු ඇතුල්ළු වෙන්නේ ද්ද සාාසනයට ඇතුල්ලන දොරටුව ඒ තිසරණයනසා නිකං කියන්න අංවාලනෙ වී. ඒ තිසරණ සරණ හිතට ගියාට පස්ස පින්වත් දරුවනේ යාගේ මුළු ජීවිතයේ සෑවම ප්‍රශ්නයකදීම සරණය නව ඉස්සරාට. සරණ කියන එක තුනුරුවන් සරණින් ජීවිතයේ පිහිට පිසරණ හදාගන්නේ කොහොමද කියලා වර්ධමාන දර්වේගේ උදාරණයක් කියන්න ළගතිින් ගෑනලමේක්. ති අපි අස්පුූට මේ පාර දෙ පෙබරුවාරිමාස මහම වුණාවේ මහමේක පත්තරට ඉලිපියත් ඇතුළක් කරන්න කෙල් අපි කීවා ඒ කෙල්ල ලියල තිනව වහම ඒ තමයි මේ කෙල්ල මේ පූ පොයි පොඩි කාලය අවුරු ධාතර පහළ වෙනකුට කෙල්ලටක් කවුරවරි පෝර්ණ එකක් කරන්දී මේ කෙල්ල පෝර්න්න ඔබනවා ඒ පෝර්ණ කොබනකට නරක වීඩුවෙනවා ඒවත් මේ කෙල්ල බලනවා ති මේ කෙල්ල ටිකක් න ටිකඩුවේ නරක් වොුණා ඊට පස්සය අවුරුතු පහළ වෙනකුට මේ කෙල්ලට මේ කකුලේ කුස්තයක්කා කු්ි හැදිලා මේ වැඩි වෙනවා සුවවෙනෑ ඉංග්‍රීස්් බෙහිෙත් කලලා සිංහල බෙක් කලත් ඊට පස්සමක දනි කුෂ්ටි වැඩි වෙලා වැඩිවෙලා වැඩිලා යටිපතු ලුඩු පතුල් සම්පෝර්ණය කකුරපුරාම විිබිල්දාල ූජාව වැගරනා ගඳ ගහන්න ගත්තා. මේ අවරදු පහලවෙෙන් උඩ කෙල්ලෙක්. ඉතින් මෝන ලස්සන ටිහිනා වෙන අය ළඟට ඇවිල්ලක් ගන්ධටයි. කකුලිතුවා ලට එකකුල් දෙකේ ආක බලාගෙන යනවා ගොඩාකයි ළඟතිෙන්නේ හිනා වෙන්නේ අපේ හම හොඳට තියනක ගොඩාකයි අපිට ලං වෙන්නේ හිනා වෙන්නේ හම හොඳට තියෙනක මේ හම වනාහි මුළු හරීරේම හම ගලවල එක තැනකට ගත්තත් දෙහිගි දියත්තර මුලු වරීරයම හම ගලවල ගුලි කළු දෙෙහි ගිඩියත්තර. ඕකට තමයි ලෝක සත්වයා ආසා. ඔය හමට තමයි ලෝක සත්වයක් පෙරේත. ඊර් පස්සේ දැන්කෙල්ලගේ කකුලි ඌූජාව ගරනවා සුවෙන් නෑ. අවුරුදු හයක් බෙහෙත් කලාඇතුරට දැන්කෙල්ලට වයස අවුරුදු විසි එකයි. අවුරුදු විස්සේදිං. ය දවසක් ගෙදර පෝයිදවස බනක් දාලා තියෙනකොට හාන්දුරනමක් කියලා තියෙනවා අද කාලි මිනිස්සු බණහන්ඩ වෙලාවනෑ නෑ කියනවා තිම් පූර්ණ එකින් හරි හන්න පුළුවන්නේ. අන මේ කෙල්ලෙන මේ එක වැදුණ මේ කෙල් අර නරකෝ වීඩියෝ බලනත්තරී බන එකටත් ගියා අපේ ඔලුේ චනල්ෙන් වෙනස් වන්න මේ පොඩ්ඩට් අච් කරන්න විතරන ති පෝන්ගේ චනල්ල එකකත් ව ෙනස් වෙනවා ඔලුඒ චනල්ල එකත් වෙනස් වෙනවා. ඊට පස්සේ මේ කිල්ලට බණටික හොඳට හිතරිගියන් කෙල්ලටම හරින බණටිකාව. මහමන ස්වාවින්න්නහන්ේ නමක්ගේ දේශනාව. අහන් ආසහිතුනම් ඒ තියෙනවා පිඟතුනි ආරියන් වහන්සේලාට උතුන් අයට උපවාදකළොත් ඒක විපාකයක් විදිහයට චර්ම රෝගෙනවා. කෙල්ලට මේක හිතරි ගියා දැ සුවවෙෙන් නෑන තින් බනහනවා අහන අන්තරී දවසක් ගමේ පන්සලි චෛත්‍ය හදනයකට මේ කෙල්ලමකදගලි ගඩුල් කපන්න බාරගත්ත ගඩුල්ගේන්ද ගඩුල් පූජා කරන්න ගඩුල් හොයාගන්න බැරිුණ මේ කෙල්ල කට්ටිටික අපි ගඩුල් කපමු පස් කැපුවා පස්වල්ට අතුර දැම්මා අර අහපු බණපද හිතටාව ආරියන් වහන්සලට උපවාද කරල ඇතිකෙන. ඒ කෙල්ල හිතුවා මං සංසාරයේ කාවරු හරි උතුන් කෙනෙකට බුද්ධරත්නට ධර්ම රත්නට සංගරත්නයට සෑයකට බෝධියයට මවට පියාට ගුරුවරයකුට මගින් උපවාදයක් කලා තිබෙන වනා තියන තියෙන පිවරක් පාස කරමය ගෙවේවා ඒ පාපේ ගෙවේවා කියලා මැටිපෑගවා. තුවාල විච්ච කකුලින්. දවසෙම මැටිපෑගවා. මේ අදකාලි කෙල්ලෙක් කවරුදු විසිය එක්ක කෙල්ලේ. මැටිටික පාගලා එ එනකොට කකුල් දෙක හම නෑ මස්්ටික විතරයිය හම ගැහිලා. හැබැයි වේදනාව නෑ. ගඩුලු කපල පුච්චල ඉවර වෙනකොට කකුලි ඕෝජාව ගලන ගතිය නැති වෙලා පන්සල චෛත්‍යහදලිවර වෙනකට මුලු කුස්්ටව නතිවලා ඇය සූපත් කළේ තිසරනේ බුදුරජාණන්ත තිබ්බ පැහැදීම ඒ බණපදීට තිබබ පැහැදීම ඒ ධර්මය කිය පුත් සංගයාට තිබ්බ ගෞරුවය ඒ ගෞරුවවෙත් එක්කන පිළිගත්තේ ඔය වගේ සුවවෙෙන් ඇති රෝගවලින් සුවවෙන්න ඇති රෝගවලින් කොයි තරන් සමහර දූළම්පුතාල දුක්විඳනු ඇතිද විසදාාගන්න ක්‍රමේ නොදන්නා නිසා. ඒකයි මේ තිසරණට ගිය කෙනෙකුට පිහිට තියෙනවා තමං ළඟවා. බුද්දධන්සරනණ ගච්ාම දම්මන්සරණං ගච්ාාවි සංසරනං ගච්චාමි කියල සරණට එන්නේ අසරණ වෙන්ට නෙවේ. අපි යන්කිසි ගම් ප්‍රධානියක්ගේ යටතට ගිහිල්ලා වෙන ගමක කෙනෙක්ගෙන් පිහිටක් හොෙනවනං අපි සරණ ගිය ගම් ප්‍රධානයක් හිතෙන් පිළිගෙන නෑනේ තවන්ගේ තාත්ත ගුඩොල් දනවත්වති ඉඳද්දී දරුවෝ හිංගා කණවන ඔහු තාත්තගේ සරණ ලබ නෑනේ දෙවියම් බුන් වැදවැටින බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය වෙලා දේවාලගානේ එෙහි මෙහි රිංග රිංගා. පොල්ගගා පඩුරු ගැටගගා පිහිට හොයෙනවා. සරණ තියෙද්ද. ඔය විතරන්නේ ඒ කෙල්ල ජයගත්ත ගැය ගැනිල්ල එකෙල්ලට තව ප්‍රශ්නයක්ති විලතියනවා. ඒ තමයි. මේ පෝන්වලටින් වැඩිපුර ඇැබැහි වෙලාති නඒ නිසා එකෙල්ල දන්නන්නේ ඉසිද්ධ ඒ කෙල්ල වැඩවීට පත්වනට පස්සේ ටික දවසක් යැනකුට කෙල්ල ඇගට බරගතියක් කැවෙල්ලා ඉඩස නින්දයනගතය වැඩී මම හිතනවා ගැෑනු ලමයි දහ දෙනෙක් ගත්තු දෙතුන් දෙනකුටත් අනිවාරය මේ ප්‍රශ්නය තියනවා ඒ ප්‍රශ්නය ඇතිවෙන්යා වැඩිවීට පත්වීමත් සමඟ ඉස ඇඟ බරගතය නිදාගන්නට වැඩිපුරයනත් වැඩිපුර තරායනෝ. පොඩ්ඩට තරායන. මූුණ අඳුරුයි සාමානයෙන් තරුණ දූලපුතාල වෙනකුට ඒ ළමයිගේ ඉස්සර තිීබ මූනුවල තෙල් ගතියක් තරුණකමන් දැන් ගොඩාකයිගේ තරුණ ගතියක් නෑ. අපි වෙලාවට කොල්ලු දැක්කම අයිඒ කියල කතා කරනවා දහ ටයිල්ස. මේ මෙ හහිඩි කෙල්ල කතා කන්නවා ද හතයිලු කෙල්ලට වයස. අපිට පේන අම්මලවගේ. තරුණ කමනෑ. තු මූන අරගේ සරීර රෝජාව නැතිගතියක් සරීරය තියෙනවා. ඉරවසිදැ මේ කෙල්ල ගැග ගොඩම් බර වෙනවා සමහර දවසලට දෙැල්ලතිවා කෙල්ලට කළුපාට ජායාවක් වගේ ඇවිල් ඇකට ඇතුල්ලෙන. ඉල්ලතිතුන කුරුහරමයා ගැග පාවිච්චි කරවාගේෝ. ඒකට ඉස්සර මිනිස්සු කිව්වා කලුකු මාර්රදෝසිකය. අපි විශවාස කළේ නෑ මම පවා. ඇයි අදකාල කෙල්ල ගොඩක් කොඳට ඉන්නවවානේ ඔයි මොන උස්සවත් නෑ නෑ ලිත් නෑ ගේ මුල්ලෙති බිල්ලෙත් නෑ. ඉස්සුර මිනිසු ගේකෙන් ගේකර වැඩිවිියට පන්තෙල්ලා මාංසකීපයක් යැනකල් ගේකින් ගේකට යන්න දෙන්න කොන්්ඩේ ඇනයක් ගහනවා. ඒඟට නො අඳුරුව වෙලා ඒ යන්ද දෙන්න හන්දිවල ඉන්ඩ දෙන්න අන්ඳුරුවැටන වෙලා වි දියකඩිත්තේ තනි තනෙන් නාවන්ඩ දෙන්නේ නෑ සි දැන්කෙල්ලෝ යොක්කොම කරනවනේ න ඉස්සරයිගේ විකාර කෙල මමත් හිදවා නමුත් දැන් ලොකූ ප්‍රශ්නයක් තිේෙනවානේ ඒ තමයි දැන් තරුණු ජෝඩුවට තියන ොකූම් ප්‍රශ්නය තමයි දරුවන් නැති බව. අර දෝසේ යාවට පස්සේර ඔය ගෑැන්ලමයගේ විස්තරකිව ඒ දෝසේ කියන්නේ පිින්වත් දරුවනේ කාම ප්‍රේතෙක් ඒව කියපු නම ඒ නොමින් දාස්ගානක් කියයන්නවා. ඒ අර වැඩිවේට පත්වනේ ගෑන්ලමගේ සරීරයේ සැරඩත්තෙක් ආකර්ශනය වෙනවා. ඒ ඇඟවල් පාවිච්චි කරනවා නොප්පෙනන බල්වේගයක් නිසා තමන්ට දැනෙන දැනෙන්නේ ඇඟ බරගතයයි නෙන්දයි තරායනයකයි මූදී අඳුරයි විශේෂෙන් බන කියනකට නිදිකිරා වැටින ගත්තය. ඒ වයනවා. ඊට පස්සමකද වෙන්නේ අරකට පුරුදුනාට පස්සේ විවාහ වනාටත් පස්සේ. අ ඇගේ ඇතුළේ දරු කල්ලයක්ට හැදෙන දරු බීජ ඔහු විනාස කරන නැත්තං කනවා ඒනිසා සාමරනයෙන් දරුවෙක් නෑ කියනකුට යම් පවුලක පල්ලවිනිසොඳම ඇත්තට දෙන්නවල්. එත් දෝසයයින් කරන එකට. මේ කෙල්ලට දැනිලා. ම මේ ප්‍රසිද්ධී කියන්නේ යැයි කාටහරි පිහිටක් පෙනෙස ව යි ගෑැනලමගේ ලිමෙන් පස්සෙම යොක ම කියන්නගත්ත. මම සමහර දේශනාවල පොදුවේ කියලා කහිපිටක ආට පස ේනනවා පෝලිමට අම්මල දූල ගන්න ගෙන දුට මෙෙහිම ප්‍රශ්නයක් වෙළම මට කියන්ටි පාමංගව දන්න. මම ලියව්ම කියව්වේ. මට කලුකුමාරයමුණ ගැහිලත් නෑ අඳුරරන්නේෙනෑ අපේ පරම්පරාව ඥාතියකුත් නෙවෙේ අප වාස ගමත් නෑ. ඊට පස්සේ මොක දුනේ මේ කෙල්ල ඉචති විිශෝගාතාව හිතන් හදනය වෙලට බෑ ඊට වශස කෙල්ලමකද කළේ දැන් අග බරග වීග නර එනවන ඊලට තමයි අ කාම්රේ අන්ඳුරු කරගන්න කැමිති කාමරේ ටිගේ ගවන් කර්ටන් දානවා අර එල්ලියට ආස නෑයා අඳුරට ආසයි ඊට පස්සේ මේ කෙල්ල දැන් මොකද කළේ ෆෝන එක ඩලෝඩ් කරගත්ත රතන සුත්තරි ඉතින් අර ඇගට ආමාරුවක් වගේ දැන්න ගුණු රතන සුත්්‍රරි දාානවා ධානගර එහමනැතිවෙල්ලෑ. දවසක් මුක්දුණ රථන සුත්‍රයේ මෙන්්දාගන්න බැරිුනමට ඔන්න ඇඟ පරන්නැතුන් හම ඇඳට වැටුුණය. මේ විලා මෙට සහිකල්පනවා දෑාව දැන්කට බරගතය දයනවා මෙ බනක් අහලති බමංකවීකන ධර්මින් සරණ තියෙන්න. ඒ තමයි තියෙනව උද්දේ ජාතක කියලා ජාතකයක් බුදුරජාණන්සිගේ ජීවිතය. ඒ උදේ කියන රජ්ජුරු තමන්ගි බිසවත්තෙක්ක, එක ඇන්දේ අවුරුදු හස්සියයක්කින්නවා බ්‍රහ්මචාරීව. එක ඇදේ අවුරුදු හස්සීයක් නිදාගන හිටිය සෑමරාත්‍රියකම ඒ තමන්ගේ බිරිඳගේ අතික්මත් ස්වර්ස කල්ල නෑ බ්‍රහ්මචාරීය. ඇ යසූදරා. මෙ කෙල්ල හිතුව මගේ බෝධි සත්වයෝ. යසූදරාව සමග සංසාරයේ. බ්‍රහ්මචාරීව අවුරුදු හස්සයක් එක යහන්නේ සැතපුනු බව සතතියක් නම් ඒක සත්‍යයක් නම් මේ දෝසි මට නැතිතුවෙන්න ඕන කියලා දෙඩ්ඩුවම හිතුව අවංකෝමකින් ගැලවිෙන අදාසින්. කොලේකට ගිනිකරක්ගෙකොට පසේ කොළේ පිච්චින වගේ ඇග එඇතුළ මුකක්දුවූ පිච්චිලයනවගේ දෙරන්න අද වෙන්නක්වත් තර ප්‍රශ්නිනයෑ ඒ කෙල්ලනි දස්සුනා තොවිල් නැතුව දෙහිකපන් නැතුව හඩ නැතුව දේවාල් නැතුව ප්‍රශ්නය නිදස්සුන. තිසාරණය ඔය විදිහට අත්දැකින් තමන්ගේ ජීවිතටාවට පස්සේ තමන්ගේ ප්‍රශ්නවලට විසඳුම් බාහිර හොයාගෙන යන්නේ නැත තමන්ඩ මුත්තරය නො මෙමන් දැක්ක සමහර කොල්ලුවවා මූුණෙ කුරූලෑ විෂඳුමක් තියනවා හිතර න්නේනන්න හිතට වදින් නිත්නෑ සාමාන්‍යය මනා පැහැදීම කන සද්ධාවකින් බෝමල්ුවක් සුද්ද කරලා අතුපතු ගාල නිතිවත් කළොත්තේම චර්ම රෝග නැතිවෙලා අපි අදදය කළතිය න ඉන්දියයාගේලා ඉන්දයාාවවෙලාමී ීටය හට ලස්සන ලමයි ඒලාමයක් හැත්තය වෙලා මූුණි දයවිල්ලා මංක වැැහි උම්ඹටමකැ උනේ කියලා දැහහිල්ලස්වායින්න මංකුම්බ ගිහිල්ල වජරාසනයේ බෝධීන් වහන්සේ අතු ගාපා දවස් සහතක් අතුගාපා ඒ කොල්ල ඒ වි දිටම කලාානේ දවස් හතර අතුගානකුටම ලප නැත්තිව වුණවා චර්ම රෝග තියෙනයි පිරිසිදු කිරීමේ පින්කන් කරන්නවා ඉතින් තබන්ඩම පිහි තියෙන ඒකයි බුදුරජාන් වන්සේ සරණ ගියාම ධර්මයේ සරණග්‍යාම සංගරත්නය සරණ ගියාම මේජී සගරත්නයත්තේ වගේ මහා කශ්ව මහරත්තන්නා සිකයන්නේ විරගි බව ම මණ්ඩල සොලෝ පූත්තමය මට හම්බුන කොම්පියුටර් වැඩ කරන කෙනින් දෙමයා දැන් කොම්පියටර් වැඩ කරන්න ගියෆෝර් එක අත්ත තියෙනකුටම හිත කියන්නේ බලාපන් විීඩියෝ බලාපන් නරග වීඩියෝ බලාපා දෙමයා බැහවැැහවා. ආයධ දෙනවා එක දිගද හිතෙනවා දොස මෙයා මකද කලේ පාත්තරයක් කැර මහාංකශ්ප මහරත්තන් වහන්සේ නිුවම් පූජා කළලා මහාකශ්චෝ මහරත්තන් වහන්සේ විරාගී බව මිහිමඩුල සලූපුු කෙනා. බුදුරජාණන් වහන්සිට දෙවනිවන අන්නයට අග්‍ර රූපය තිබුණේ. පිප්ප ලිකුමාරයා විවාවුනේ යසෝදරාවට දෙවනිවන අන්කතුන්ට අග්‍රවන රූපයක්ත් තියන බද්ධහ කාපිියයන් සමඟ. ඇ සමග දොළොස් අවුදක්. එක ඇදී නිදාගෙන හිටිය රාග සිතක් උපත්වන්නතුෝ විවාවිච්ච දවස දෙන්නවෝ මල්මාලා දෙකක් ගතල ඇදිී මැඳින් දෙෙන්මා මේ ඔයගේ මල්මාලාව මේ මගේ මල්මාලාව යන් කිසි කෙනෙකුට රාග හිතක් ඉපදුනොත් මේ මල්මාලාව පරවී වා කියයලු. අවුරුදු දොළහක් මල්මාලාව පලව පරවන්නේ අවුරුදු දොළහක් අද කාලෙ සරණයන්න වටිනවනේ අද කාලේ ෆෝර් එකක් ළඟතියාගෙන එක දවසක් වීඩියෝ බලන්න බැරි චරිතයෙන්න්නවා. නොබලයින්ඩ වැැරි. එහ එක සුරූපී අවුරුදු දාසේක කුමාරිකාවක් සමයක්ක යහනයේ සැතපෙනවා රාග සිත්තු පද්ව න්නැතු. ඒ බ්‍රහ්මචාරී බව සත්තියයි කෙල් අර කොල්ලා මේ පැම්පාතරේ මහාකක්්ව මරත්ත නන්ත්‍රර පූජන් කලා මට වල් හිතක් කෙරවා මේ වීඩියෝ බලන්න ඕන කියලා මහාකක්ශ්ව මහරත්තනාසි ගානු භහාවේ මට පිහිටලබේවා කියලා. දැන් මේ වෙනකුට අවුරුදු හතරක් කොම්පියුටර් කරනවා එක දවසක් සිතිවීල්ලක්කඇවෙල්ල නෑ නර්ග වීඩියෝ එකක් බලන්නවා. සරණ හදවතයතියෙන්ට ඕන. දැ ඕහු කහල කෙනෙක් ටත් මෙහම ප්‍රශ්නයක් තියවාන විස දේවාකිවට ඇතුලේ නැත්තං. අවංකත්වේ පැයි අවංකෝව ගැලවෙන්න ඕනකම අවංකම රහතන් වහන්සිට පැහැදුන බව ඒ රහතන් වහන්ගේ ගුණේ අවංකෝ පිළිගන්නා බව. ඒ සරණ ඉතින් ඒ නිසා දරුවනි තිසරණයේ පිහිට අවංකෝම සරණ ගියොත් මේ ජීවිතයේ ලැබෙන පිහිට අල්පාය. සසර දුකෙන් නිදහස්වෙනවා ඒ තමයි මහත් වූ සරණ සසර දුකෙන් නිදහස්වෙනවා බුදුරජාන් වහන්සේ ධරමරත්නය සංගරත්නය සරණගිය කෙනෙක් නිරේ පැහෙන්නෑ. තිරිසන් ලෝකයේ පැහෙනෑ. තෙරුවන් සරණ ගිය කෙනෙක් පෙරේත එක්ෙන. තෙරුවන් සරණ ගිය කෙනෙක් එක්කෝ දෙවියන් අතරෙක්ක මිනිසුන් අතර අග්‍ර විලවපදන. ඒ තිසරණ පිහිට ඔන්න දරුවනේ ඔන්න එකයි තුම් පාරත මං මේ නමස්කාරය ඉඳල විස්තර කළේ තමන් ඇත්තරම බුදුරජන්වාසක ශ්‍රාවකකිද්ද කියල බලන්න කියලා ඊළඟට තියනවාන පන්සිිල්පද පහ පානාජපාතාවරමණ අනේ කියනවා කියනවා මට මතකයි ඔයි රජයෙන් මොකදේ ඉල්ලුම් ගහතමකාදක් කියනවට හැමතන මන්දක පාරි පානාාතිපාතාවරමන කියල් හැම සැරම හලා මන් බෙලු හන් ති ලව ිනිස්සුන්ඩ දෙෙන් පානාතිපාතා ම තක්කිලම ගක් දන්නෑ කියෙල්ලා. ඒ හොයින ගු තමයි මට කවුද කියෝම ක් කියලා. කියනවා පානාන්තිපාතා අදින්නාදාන කියලා කියනෝ. සමමාරය එකනව සුරාමේරේ මජ්ජු පම දට්ටාන මඳු පමණින් ගත්තට කමන් නැතය. අන්න ත කරදරයක්ක් වෙන්න නැතුව. තෙලිජජ බිව්වට කමන් නෑර නොූ. වයින්නෝ පොබ්ලම් ඉතින් මේ විදිහෙට ඊට පස්සේ ඔයාල දැකල තියෙනවාද අඩු අයසින් මැරෙනයි ඔහයාල යාලුත්මැරරිල් ඇති මගේ යාහුුවු මැල්ලති අඩුයසි. පිහතුන අඩු අයසිං කෙනෙක් මැරෙන්නේ බුදුරජාන් වහන්සේ වදාලා මිනිස්සු අතර අඩ්ඩු අයසිං කෙනෙක් මැරෙන්නේ ප්‍රාණගාතය අවම විපාක පින්වත් මානනී ප්‍රාණගාතය කරන කෙනා නිරේනව තිරිසන්ලෝකයනවා ප්‍රේතලෝක කියයනවා මනුස්සු ලෝක ඉපදුනාට පස්සේ අවම විපාකයේ වනහි අඩුවයිසින් මැරණ එක අඩුවයිසින් මැරණ එක. සමහරලාට විවාහ වෙලා මාසෙන් දෙකෙන් මැරෙනවා. දරුව කුසේ ඉදදිින් තාත්ත මැරෙන. දරුව ඉපදෙනකුට අම්ම මැරෙනවා. බඩ ඇතුළ ඉද්දින් දරුව මැරෙනවා. තුන අඩු අයසින් ඇයි මේ මැරෙන්නේ. ප්‍රාණගාතයේ අවම්ම විපාක අඩු අයසි මැරෙන එක ප්‍රාණගාතයේ අවම විපාකන උපරිම විපාක ගෙන කවර කතාද. ප්‍රාණගාතය කරපු කෙනා අඩු අයසින් මැරෙනවා කියෙනෙක සිද්ධ වෙන්නේ බුදුරජන් වන්සේ දේශනා කරපු නිසා ෙවෙී එක සිද්ධ වෙන නිසයි බුදුරජාන් වන්සි දේශනා කල්ලේ ඕනාම ජාතියක ඕනෑම ආගමක ඕනෑම රටක ස්ත්‍රී පුරුස ඕනෑම තරාතිරමක කෙනෙක් කේපකා පාපකරණය කළො එක අවම විපාකී තියෙන එතනම්. එහිනම් බුදුරජාණන් වන්සේ සතුම් මැරීමමෙන්ං වැලකීන්ට කියලා අපිට වදානලේ කොච්චර අනුකම්පායද බදුරජාන්ාන්සේ සසරදුකින් නිදහස්සුුණනේ ඔන්නන්සිට කිසිම ප්‍රශ්නයන් නෑනේ එනම් අපට එපා කියලවදාලේ අනුකම්පාවෙන් කළොත් විපාගේ තමන්ඩ නොකළොත් ඒත් තමන්ඩ මේ බුද්ධශාසනයේ තවක් කනිගි පෞද්තවත් කෙනෙ කරගාන්නේ නැත තමන් කරනදේවල් තමන් රැගෙන යනු ඇත සිව අකිනවද නැක්්ද කියලා කවුරුත් ළඟඉදලා චෙක්කරන්නේ නැත ුබල්ල ැවැතිෙන අඩුවයිසින් මැරලයන් කර්ඩ ප්‍රාණගාතය දෙන් අරතියෙන්නේ ද ෝස්ට බලන්නේ ධර්මය ඇහිනැතිීකී විපාක ඕස්ටීලියයාවි ලැවුගන්නේ සත්තු කෝටි ගාන මැරුණ ඔටු වස්වය ගංවලට පැන්න ඊට වසි තීරණය කළමකක්ද ඔටෝටික මරමකය දුකක් නිවනවා තවත් පාපේින් දුකක් නිවනව තවත් පාපයකින් ධර්මි අසා නැති නිසා. අනුකම්පාාවෙන් වදාලී සත් ප්‍රාණගාතය කරන්නපා කියල. ඊළඟට බුදුරජාණන්සි වදාල දැන්න මෙහිමිතන්නකෝ ෆ්‍රට්ට ජාතියට ආගමට වැඩ දායික කෙනෙක්න්නවා. ලෝකයක් වෙනස් කරන්න පුළුවන් කෙනෙක්කින්වා අනේ යා අඩුවයිසි මැරුුණොත් කොච්චර පාඩුවදද ගොච්චර පාඩුව අත් අඩුුවයසින් මැරණ එක. අනිතක තමයි කෙනෙක් මැරිල යන්දතියෙන්නේ නිරේනම් තිරිසන් ලෝකනම් ප්‍රීතලෝකෙන අඩුුවයිසින් මැරුුණා කියැන්නේ ආය හත්තරාපායට යනවන. මේ සතරාපායි වැටෙන්ඩිඉන්න සත්වයාට මේ ජීවත්වෙන තත්්පරිත් වටිනවනේ. උල් උඩ මනුස්සෙක් ඉදල දවස් විශ්ක් කියන්නා තවම මැරිලන ්‍රේයේේ ක්‍රෑට විල්ලේ උලවඩිඉන්න මනුස්සයට කියනවා උඹ ජීවත්වයන් ජීවත්වයම් මැරෙන්ටනන්ගේ පා. මේක කෙනෙකුට ඇහු නමේ භූත කතාව. රජරුවන්ටකකිව රජුරු ඇවිල්ලාහගනනිට ඇත්තටම කියනවා. රජ්ජුරු රාජාඥාවෙන්කිව මේ කතා කරන භූතියමට පෙන්න්නඩ ඕන පෙනීතිය පැත් ඉටවාස්සිකිවම් බැ මෙම කියන මේ උලවුඩඉන්න මනුස්සයයා ඉක්මන්න මැරණ එකයි සැප තව ජීවත්වයන් කියනවා. මහ තක්මහි ෙෙන්්ෙ කියලා ර මනුසයට ඇහහි ැති ැනකට ගන්නන ගිය ගන්නන කියීලකව රජතුවනි මේ මනුසය මැරිච්ච ගමන් යන්න නිරී ඊට වැඩිය කෝටයක් සැපයි මේ උුල උඩන්නක මොහු ජීවත්වේවා කිය. මනුස් ජීවිතය වටිනවා නිකම් මේ කොල්ලු කෙල්ලෝ මේ නිකං වැඩන් නෑම තොත්ත කොල්ලු කෙල්ලොඉන්න. ල්ලගේ ප්‍රශ්නවලට කොල්ලගේ ප්‍රශ්නවලට මට එපා ජීවිතයක් ම මැරෙනවා ඒ වගේ මැරුණට පස කොහ ඉදදන්නේ තොත්තකම යංකිසි කොල්ලෙක් කෙල්ලෙක්ගේ සම්බන්ධය යාලුකමකදී ඒ කොල්ලා හෝ කෙල්ල කියන ඔොයා නැතිවුනොත්ම මැරෙනවා මට ඔයා නැතිවුණොත් බෑ තොත්තයි නල්ව නලව ඉන්ටවී අතිීතියගෙන දොයි දොයි කියලා. මෝලයක් කාලඳක් නෑ දුරලබර් ලැවිච්ච මනුස්ස ජීවිතේ අම්මතාත්ත රැකුපු මේ මනුස ජීවිතේ මේ පොඩි කාලෙකින් ඇතුන සම්බන්ධයකින් ඒ මනුස්ස ජීවිතත්ක සෙල්ලම් කරන්න හෝදනෑ. කනු කැස්බෑවා වේසිිදුරෙන් අහස බලනො වගේ ලැබිච්ච මනුස්ස ජීවිතේ තමම්ම හැල්ලු කරගන්න හොඳ නෑ. හොඳ පනක්තිෙන්ට ඕන. මම්මවත් දරා ගන්නවා කියෝ. ම මේව දරාගන්නා කියලා තොත්ත ලෝකයේ තොත්තකමින්ම කෙළවරවෙලා යනු. ලාමක බොල්ලන්ද ජීවිතේ ලාමක බොල්ලොඳ කමින්ම ගෙවිලා යනවා. ඊට පස්සේ පින්නත් දරුවනි ඒනිසාමි ජීවිතය වටයෙනවා අමනුසි ජීවිතේ. පිටරවල්ල සුද්දන්ගේ ලෝකය ඔයාල සුද්දන්ගේ හමටා සකලාට හම්මේ. රටවල්ල ගියාව හැම තැනව පාලං ගොඩ ඊළඟට මේ කෝච්චිම දුම්රිය නැවතුම් පොලවල මේ ලියල තියෙනවා ඔබට මම අපි උදව් කරනවාමයි අනිවාරෙන් අවතන්න ටෙලිපොන් අංකයා. ඔබ ගන්න නැමතුම්ි ඔසෝනවාමයි ටෙලිපොන් අංකඇත්ය ඔබට අපි හයියක් වෙන ඒකාන්තයි ටිලිපොන් අං්‍රයක ඉංග්‍රීසින් නිීල යෙන මං ැහව මොකක්දමි කිව ගොඩාකයි සේදී හානි කරගන්න ඒනිසා තමයි ඒ මුහොතේ හරි කතා කරයි කියලා එඒ නම්බර තියෙන ඔන් Onlineයින්. ඊට පස්සේ මට එලා හිතුන හොදයි මේ මිනිස්ශ්‍රීතනක හම මට එකපාර මතක් වොන නමු මං බුදුරජාන්ගේ ශ්‍රාවකේ මගේ බුදුරජාණන් වහන්සේ ඔය මැරෙන්ඩ් නැතුව ප්‍රශ්න හටගන්න තැනම විසඳන්න අපිට උදව කරල තියෙනවා දර්ම දීලතියෙන. ගො පිටරටල්යි ළමයි සීදී විහාහනිි කරගන්නවා ගොඩ හැේ රටල්ලල් නිස් ෆල්ට ඉන්නේ නවස්ේපර් වල් දාන්නේ සාමාන්‍යය පාලන් ඒ රටවල්වල උසට වටකල්ල තියන්නේ. පාලංවලින් පයිනවා මයි මයි. අපරාදිී අඩ්ඩල් සිම් මැරෙනු සංසාරය ප්‍රාණගාතය මුදරජන්වන්සි වදාලි කාල් රන්න කවුරරි කෙනෙක් වතුරකට වෙටන කියන්නෙකු වතුර ගං වතුරට වැටුුණ සංසාරයේ කවුරුහරි වතුරේ මරල තිබ්බොත් අනිවාරෙන් ඒ කරමේතන විපාකදනවා ගින්දරක් කැවිස්ව වුණොත් සංසාරේ කවරරි පුච්චල මල්ල තිබොත් ඒ කරමේතෙන්දේනවා කවරටි පිෙන් අනින්ටාවත් තමන්කාටරිි පියෙන් ඇන්නල තියෙනවාන ඒ කර්මේතෙන්ේෙන අපි සංසාරෙන් මොනුව මොනව නොකර ඇතිද. මරණය කියන එක තමන් කරපු කරමෙන්ම සිද්ධ වෙනවා. උදාරණයක් අර බෝම්භ ගහපු වෙලාවේ කටුව පිටිපල්ලි මුළු පවුලි අයයිම මැරුණ තාතත්ෙද හිටිය තාත ඉතුරුුණා බෝම්බට වදින්නැතුව. තාත දවසත් දෙකක් කල්පනාරක හිටිය ඊට පස ිල කෝච්චයට බෙල්ල තිබ්බා. ඔහුගේ මරණය කුඩු පට්ටන් වී යන එකන්නෙව ශිස ගැලව එක තමන් කරපුදී එන්නේ ඒ තැනට හිතහැදෙනවා සමහරයට හිත කාන්දෙන් පණින්ද සමහරයට හිතෙන්නේ බෙල්ලවෙල්ලා ගන්න එකනට මැරෙන්ඩ හිතන ක්‍රම තමන් සංසාරයේ කරම චකරයෙන් කරල තියෙන දේවේනවා පැහැදිලීද එතකට අඩුවයිසිං මැරෙන්නේ ප්‍රාණගාතේ අවම විපාකයේ ඒ නිසා මේක හිතේ ඉතියාගනේට කවුරුහරි කුසල් වඩන්ට යන්කිසි පිංවතෙක් පිංවතියක් දුවික් පතික්කින්වන ඔහු පිණසයි මේ සතතිබන පද්දය බුදුරජන්වන්සේ වදාලා සකළ වස්තුවම නැති වෙලා යනවා හ ද ඔක්කුම ඇදදිවත තරක් ඉතුර ඔක්ොම ැති න නමේ ගවතර නයම් පිටරටන්දල හ නොකට මොකවත්නෑ ඔක්කොම කාභාචනය කරලා. අවුරදු දහය පහලෝ පිටීදල හම්මු කොන්න වස්තුූ මෙහහි බිස්්නස එකක් පටගන්න මාසින් ඉවරයි රටවනයි වෙලා නතර වෙන්නේ පාරි බැහල යන්න බෑ. සකල සේ සත නැතිවෙන්නේ කුමක් නිසාද පිින්වත් මහනන ඒ වනහි. සොරකමේ අවම විපාකයයි. උපරිම විපාකගැන කවර කතාග. සොරකංකරන කෙනා නිරේයනවාව තෙරිසල්ලෝ කියයනවා ප්‍රේතලෝ කියයනවා මනුස්සුලෝ කහිපදුනට පස්සේ අවම විපාකය තමයි සකලසේ සත නැතියෙනු. සකල්ල සේසත බැංකෝ කට දානවා මෙන මාසකකුට බැංකෝුණන මහබැකෝ ගාල් සිටෙනවා සුරකමීාව මොවිපාක. ඉදුකට බුදුරජාන් සංසාරෙන් නිදහස වන බුදුරජාන් සිට ප්‍රශ්නය නෑ බදුරජාන්සේ අයින්නෙත් නෑ. බුදුරජාන්සේ අපි දිහ බලාගනත් නෑ. අනුකම්පාාවෙන් වදාලි සුරකංකරන්්ඩි පාක බුදුරජාන්ේ අපි සකල සී සත නැතිව නොට කැමතින අනුකම්පා වදාලේ අනුකම්පාවිෙන් වදාලී බනපදී සිල්ලන් කරන්නට ගන්න හොදනෑ මන් දැක්ක සමහර කොල්ලෝ සමාහර කන කෑම වර්ගවලට අදින්නනාදාන කියලා නමදාලා. පාබ අනුකම්පාාවෙන් සංවර පිණිස වදාළ බනපදය වීරෝට ගන්නවා විශාල පව් කැම්පස් ජීවිත කරයට දරුවනය නුබලා පරිසංවයුතුයි. අපිළඟට යනවා බනහනාය එකන දැ ජොබ් කරනය දරුමල් ඉන්නයි අපි ළඟටනවා බනහලාල එයාලටන ප්‍රශ්නයක් තියෙනවා. රුවන්ගල සෑමන් දෙනිිියයාම බුද්ධරූපයම් බලනකොට කුණහර පමතක්ක න තට පූජාවක් ගෙන අද්දි කුුණුහරපයෙනවා. ගොඩක් අයට ගොඩක් අයියටඒ ප්‍රශ්නය තියනවා. ටස මම එක පාර මහන්නයගේ උඹ කැම්පස් හිටිකේද. නින ඕව කිය අනි වාර්යෙන් කොල්ලු කිල්ලු අතර දදි. බුද්ධ රත්නය ධර්මරත්නය සංගරත්නය රහතන් වහන්සේ අරමුණු කරගෙන කුණු හරප කියලති නවා. රහතන් වහන්සලගේ නම් බුද්ධ වචනය ඇරන් කුණුහරප කොුණුහරපින් ගාථ හදල කියේනේවා. විපාක දෙනවාමයි විපාක දෙනවාමයි ගොඩා් සමාව ගණ්ඩවෙයි කටවරද්ද ගණ්ඩිපා ඔන්න වරදින්ට තියෙන කෙනෙකුට ඒ වරදිනෙක වලක්ව ගණ්ඩ පිනකට දකයිදමේ කිස්්ස ලැහෙන්නේ මෙකින් යන්ඩ කලින් වෙලා තිබෙන වන ස්වරණවාලි සෑළඟ වද වැද සමාවගණ්ඩ නොදන්නාකව නිසා ආවපහ උත්තමයන්ට මම ගරහන්න නෑකයෝ ඒ ප තුුරුවන්ට ගැරහෙවට පස ස්ත්‍රීට් හටගන්න රෝග තියනවා මිත්‍ර ද්‍රෝහිව වනාට පස්සේ ස්තීින්ට හටගන්න රෝග තියනවා ඒ තම නිතර ලේයනයක චර්මරෝග සරීරයේ ගඳගහනයක ඒවා මේ ජීවිතය කර්ම විදිටයනවා හරි භහනකයි අනුකම්පාාවවිෙන් වදාන්ේ වැරද්දි කාමශසිනිි පහ කියල වදාලා ඒ විපාගි තමයි අවම විපාගේ යන්න යන්න තැන සතුරු. ඉස්කෝල ගියත් මොකෙක් කරීන්නවා අරහට යුනිවිසිටි ආවත් ඉන්නවා අරහට මොකෙක් හරි ජොබ්බ එකක් කරන්න ගියත් අරහට කවුරු හරන්නවා. ගෙදරත් මිනිහරි අරහටඉන්නවා ගෑනිහරි අරහටයඉන්නවා මොකක්වත් නැතන් වද දෙන දරුවක් කරබී වෙනවා. වැරදිකාම සේවනේ අවුම විපාකයි. ඒනිසා බුදුරජාණන් වහන්සේ වදාලා වැරදිකාම සවිනිින් වැලකීවාසය කරන්න කියලා ඒහි නිසා වැරදිකාමසිෙවිනිින් වැලකීවාසය කිරීම එතකොට ස්වාමයා බිරිද තට සමරන්න ඔයා මයි මං බඳින්නේ වෙන කෙනෙක්න මේ ෙදරිනුත්්දන්නන්වා කියල රූම් යන ඒත් වැරදිකාම සේවනිින් වැරදිකාම සේවිනිින් වැලකීමේ විපාග කියන්නේ දුවෙක් ලිපියක් කියවල තියෙනවා කෙල්ල බනාලා බනාලා මේ කෙල්ල හොඳට බමසර රැකලා බමසර කියන්නේ විවා වෙන කල් කිසිම ලිංගික කටයුත්තක් කරන්නේ පිරිසිදු ඉන්නවා තනියෙන් හෝ තවක් කෙනෙක් සමඟ ඒ බ්‍රහ්මි චාරි බව. එදර මෙයා කසාද වැදටික කාලාගට දරුවුණෑ. ඒදවස මෙයාමගද කලේ අංගුලිමාන සෑයට ගිහිල්ල හලාමත්ත බෝවත්ති තියෙන්නේ ඒ සෑහි වත් පිළිවෙත් කරලා ස නල්ලතිල අධිෂ්ඨාන කරලා මං කුමරි බඹසර රැක්කපු බවස හැබෑව සත්‍යයයි මට පුතික් ඕන කියවා. දවස් දහයක් ඇතුළතු කුසේ පුති බබෙක් හැදන පුතිෙක්. කුච්චුර ගින්දරක් නිව්වාද තමන් රැකපු බඹසර. ඉති ඒ නිසා වැරදිකාමසෙවිින් වලකින්ඩික බුදුරජාන් වහන්සේ අපිට තිෙන අනුකම්පාවේමයි. ක සෑහෙන පවක් රැස් කරගන්නවා. කෙල්ලෙ කිප දෙනවාකට ගෙදරක අම්මලාටරඇම නැත්තර අම්ම අතර බයක්තියනවා. ඒ බයම තමයි කෙල්ල පරිසංකරගන්නෙ කොහගද කියලා. පුංචි කාලීන්ද ැෙන ොඩි සරරි ිල්ල ස්කෝල යානයකට ගිහිල්ලා ක්ලාසියනයනට හිල්ලා තනියයෙන් තියන්න නඇතුව උස්සව කරලා. උක්කොම කරනලා කෙල්ලක පිරිසිදු කමින් රකින්නේ. අම්ම. කෙල්ල බර තියෙන්නේම? අම්මලාට කෙල්ලෙක්ගේ බර තියෙන්නෙම කෙල්ල පිරිසදුකමත් එක්මයි. යසන් කොල්ලන්ඩ වැඩිය සමහල් කෙල්ලු දක්ෂයි. අම්මලාට ගොඩ කාදරී තාතලට ආදරී ගෙවල් වැඩු වෙලලා බලනවා නැමුත් අම්මලාගේ ස්තති බරක් තියනවා ෙල්ල ගන. ඒ වනඒ කෙල්ලන්ගේ පිරිසදුකමයි. තොකුට කවුරු හරි කෙල්ලෙක් ඒ පිරිසුකම නතික තු ට කලින්. අම්ම ඉතාත්ට පුද්දුම්මා අසාධාරණයක් කලා වෙනවා. විශාල පාපයක් රැස්කරගත්තා වෙනවා. ඒවාගේ රැස්කරගත්ත ඒගේ රකින කෙල්ලෙක් වරදට පොළොම්ඹවාගෙන කොල්ලා පුද්දුම පාපයක් රැස්කරගත්තායනවා. එ ඒට පස් සමහරයි මගේ ප්‍රශ්න හල තිබ වැඩසටයන් වලදී වැරදි කාම සේවනි කියන්නේ බිරි වෙන මිනයෙක් වෙන මේ ගෑනු කෙනෙ කැසුරු කරන එකෙන ඉරස් කොල්ො කොල්ලො සබද වනුත් කෙල්ල කොල්ලු සබන්ඳු වනො තේවට සිිල්පද තියෙනවද. මම එකට තැහරි උත්තරයක් දුන්නේ නමුන් ළඟතිින් හම්බ වුනා එකු ුත්තරයක්. නිමිරජ්ජුරෝ නිරේ හරහ යනකොට එක නිරයක් තියෙනවා ඒ නිරේ සුභාවේ තමයි ඒ නිසතා බීම ගිනිගන්න පොළොවෙදාලා හම කොකුවලින් ගහල ඇද්දිනවා බෙරහමක් අදිනවගේ කළ ලෝදිය දානයඟට ඉතිං අවුරුද් දහස්ගාන මේ දූක අහනවා නිමිරජ්ජුරෝ මාත ලිගින් හනු මාතලි මිහි පාපේ මොකදද මේ මේ විදියට විදින පාපේ මට බයයි මේ එක දක් ඉඩවෑ කියර හිතකුට කියනවා රජතුමනි මේ තමයි අනුන්ගේ වස්තුව දූෂණයෙන් කරපු කෙනා ග වස්තුුව පැහැරගත්ත කෙනා උපදින තැන පුතෙක් වුනත් ඒ පුතා අම්මට තාතට ආදරින් රකින වස්තුවක් ඒ වස්තුව වැරදිවිදිර පාච්චිකලො එකත් කරමේනවා දුෙක් කියන්නේ ආදරින් රකින වස්තුවක් ඒක වැරදි විදිර පාවිච්චිකලොත් ඒ කරමේනවා දැම්ම හිමිකත්තිේ නවා ඒතමයි අර ලඟදීම් අර මහා පෞකාර වසලේ කිරේට වැටු නනිද මේ මොකද සලු පටෙන්ද හඬ පටෙන්ද කතා කරනය වගේ කොටසක් එලියෙට ඇැවිල්ලනේ රටක් නන්දා කරනවා නීති හැදෙනවා දඩුවන් විඳනවා කතා කරනය වගේ ටිකක් එලියට ඇවිල්ලා නුම්්බලා දෙස බලන්න නුම්බලා කතා කරන දවල් එලියට අාවොත් රටේ මිනිස්සු කට ඇරගෙන බලාගෙනන්නේ ඔක්කුම සුද්ධවන්තිය වගේ අපි කතා කරන දේවල් ලෝකට හිළියවු නොත් අපි කොහේද කියල බලන්ට ඔය කතා විතරයි කරමේ බරපතලම කර්ම හැදින පින්නත් දරුවන අහලතින කොමද සිත්ත කය වචනය කියන තුන් දොරින් බලවත්ම කර්ම හැදෙන්නේ මොකක් මුල් කරගනද මනස මුල් කරගෙන මනෝපුප් බංගම දම්මා හිත දෙස බලන්න ඔය හඩ පට එලියට එනවාවගේ අපේ හිත එලියට අවුත් ඒ හිතත එලියට ඇැවිල්ල හිතේ තියෙන දේවල් හිතන දේවල් ලාසා කරන දේවල් ඕටික ඔ කොහොමතිේද නීති නෑ වට දඩුවන් දෙෙන්ට හැබැයි දරුවනේ ඒවගේ තමන්ගේ ජීවිත අම්ම අප කෙල්ල පුංචි කාලඳල හරි හොඳයි අපි වාසනාවට ලැබච්චි කෙල්ල ොනේ අපි අපට පුද්දුම පිනකට අපේ කොල් හම්බුණ ෝධි සත්වයක් වගේ කියනවා ඔයු කෙල්ලෝය කොල්ලා තමන් කරපුගේපු දෙවල් බලන් අම්ම ලතාත්තලට නොදන සමහර දෙවපියෝ ම සමහරනෙවේ සියල්ලු දෙවවපියෝ මැරෙනවා දරුවන්ගේ යතාාරතය නොදැන සියල් දෙම උපියෝවැරෙන්නේ දරුවන්ගේ යථාර්ථයෙන් නොදන ඔය සියල්ල මරණේදී එලියතිෙනවා යම රජ්ජරුවන්ට වහන්ඩ බෑ දර්මීට කරමීට වහන්ඩ බෑ එදාට මොකක්ද දරුවනි කරන්නේ බේරියනිල්ලා කවුරුත් නෑ උදව්වට තනිවාපු ගමනක් න්න ගමන ඒ නිසා පුදුම ලෝක කපියන්නේ කර්මය ගැන හිෙතුවොත් බේරයි. ළඟතින් අම්ම කෙනෙක් අ දුවෙෙක්ක ඉන්න ගෙනාව ඒ කෙල්ල රෑකට බනවට නැල් ලුගිදර උදේන්නවා. අවුරුද්දහන්සය ලාත්සන කෙල්ලේ. හිටවස්සේ ප්‍රශ්න කරනකට මාස තුනක් ගෙදරින් පයින. අම්මයි දුවයි එකෑදීඉන්නේ එකට අම්ම නින්ද ගිගවන් කෙල්ල ගෙදරින් පයිනවා. ඉති ඉරිවසමං ඇහුවම තෝ මොකද මේ ගෙදරින් පයින්නේ කොල්ලත්ත කතා කරන්න වයිසක දාන්සියයි. තමංක යකු තොපිට උච්චරව මේ පෙරේතුකමනක් කතා කරන්න නැද්ද මහදවාල නෑ අම්ම කලාසින වයිස්කූල්ලඟටයෙනවා ොල්ලක් එක් වචන හක් කතා කරන්න බැරි විදිහෙට තමන්ගේ කෙල්ල අම්ම රකිනවා ඒත් කෙල්ලු රකින්න පුුවන් පින් පව් විශ්වාසකළොත් රින්ට පුළුව පිම් පව් විශ්වාස කළු මාතර පැත්ති බාලික විද්‍යාලිකම බනට කියන එක ෙල්ලො දිදහක්කි ්‍රීටිය අපායි ගැනකීමට හිනාවනවා තත්ත වනයිස්කෝල දැ මේ ගුරුරු න්නවා ඇත්තනම අපය ගැනක කියෙනටත් තිනාවෙන නම් කොමද කිෙල්ලු දමනී කරන්නේ. එකල්ලු පවු නොකරීන්නේ කොහමද. පහුන් පවු් නොකරන්නේ කොහොමද පින් පවු් විශවාස කළොත් තමයි කෙල්ලික් බේරින්නේ තව එක පැත්තත්වය නවා. තමන් වදපු අම්මා එ එක ඇඳී ඉදදෙන් කෙල්ල රෑ පයිනවනම් බැන්දට පස අනිවාරයෙන් මිනිහට නින්ද ගවන් පයින. ඒකාන්තයි අම්මල රැකවල් දාලා තියද්ද කෙල්ල කියනවා කොල්ලට අප ගෙතර නම් බෑ විනාඩි පහක්වක් කතාගන්න බෑමයිමයි අම්මල ඉන්නවා මෙහමයි කියලා එහෙම ඉදිද්දිමුත් ලද අවස්ථාවෙන් කොල්ල ගන්න ගන්න නම්කිල්ල ඒ කොල්ලට මොලයි කියලා කළඳක් තියෙනවන ඒ කොල්ලට මොලයි කියන එක ඔකුණු හිසක්තරංගවත් මොලෙක් ඒ කොල්ලට තියෙනන ඒ කොල්ල කල්පනා කරන්න ඕන අම්මලතාත්තල මේ විදියට රකිද්දිී මේක මේ විදියට මංගාවට එනවාවන මත යම්මධතාතර රකිදදිට මිහට බැකකිෙල්ලික්රකකිද. අනි වාරයෙන් පිට පයිනොයකි. ඔයි රෑල්ලිවිෙන කල් මැසිච් ගහන කෙල්ලු ඉන්නවා. එසනනිඋන්ට නිදි මරල පුරුදුයි. ල්ල වැඩදි ිලල්ල හන්සිර නිදාගන්න අර කෙල්ලට නිදි මරපු පුරුද්දට වෙනේ උන්ට මෙසේජ ගනවා. හොඳ කෙල්ලෙක් නං රෑදාහිම් පස්සී කොල්ලන්ට මෙසේච් යහෙවිලි නෑ. කෙල්ලගි චරිති බේනවා. ගෙදර අයි අයි නංගී ඉන්න විදිහන් අනාගෙත කසාදිහො යන්න පොළුවන්. අයියා නංගිට ගහනකුට බයින්නකුට ෙල්ල ඉවසල ඉන්නවන ගේ අයියා ගහත්දිී ඉවස ගහත්දදිින් බනිද්දිින් ඉවසල ඉන්නවන අයියායට අතප්පයක් උත්සන්නැතුව සැරකරන්නතුව බැඳපු මිනිහා වද දෙනකු ඩිවසනවා. තමන් වද අයික කුසේ උපදු වන තමන්ගේ අයියා සැරකරදදිින් ඉවසන්ට බැරිකි කවදාවත් වෙන කොල්ලි බනිද්දී වසන්නේ. තමන්ගේ ගෙදර අනාගතු විවාහහි එ පේෙනවා. ගේ නංගීිට කවරරි කොල්ලෙක් සැර කරනන ගහනවන බයිනවනක් අනි වාර්යේ මේ කොල්ලා බැන්දට පස්සේ බැඳපුී කීට වද දෙනවමයි. එක බඩේ ඒපදන නංගිටාආදරය කරන්න වැරෙනා. නබල්ලාගේ ගෙද්දර වනහි අනාගත නුබල්ලාගේ ජීවිතයයි. මුොල්ලේ කළදක්වත් තේනෙන වනන් තේරෙනවාමික. ඉ පසි දරුවනි වැරදි කාමසිවනය කළු තැන්තැංවල ැක්ගොත් ද මෙහරි වැඩි ගිවල් වීශ්වෙලා ගෙවල් වල කාමර දැම් අරක් අවතු කිබවගේ පාරායින තියනිද ගෙදර කුසිය පාරයිනේ එකර නමදදාල හොටල් ගෙදර කාම්බර පාරායනෙ රූම් ගවල් වල කෑලි බෑලි වීශ් වෙලා මිනිස් සුවීශ් වෙලා තමන්ගේ අතින් ඔයන්න බෑ තමන්ගේ බිරිද වයපු කෑමක් ස්වාමියන්ට කණ්ඩ නැත්තන් ඒ ස්වාමියන්ට ඒ විවාහයිෙන් ඇති වැඩකුත් නෑ. කඩවල්ලලීම බත්කකා ඉන්නවා. ඔයාල ජීවිත ඔයාල වනාගත කොහොමද කියල බලන්න. යන යන තැන සතුරු ඉන්වට කැමතින. එක දුරංචාරවල් කංවලට පුරදු නටකමක් නෑ කැමතිනෙත්තං යන්නේ යන්න තැන වදවිඳින්ට ඔබම සංවරවිෙන්ට. ඊළඟට පින්වත් දැරුවනි බුදුරජන්වල්ස වදාල පින්වත් මහනෙන නොකරපු වැරදිවලට අහුවෙනවා දැකල තියෙනවාද. නොකරපු වැරදි පැටවෙනව නැද අම්ම වාක යන ඒවා. දන්නෙත් නෑ හිතලත් නෑ අහකියන්න වැරදි පටවෙනවා. පංවත් මහනෙන බොරුකීමේ අවම විපංකයයි ඒ අභූත චෝදනා අභූතචෝදන ඇතන මෙම එකක් හිතලත් නෑ කියනව නොයා මෙහෙම හිතුවා ඔය මෙහෙම කිව්වා අභූත චෝතනා වනහි බොරුකීමේ අවම විපාකයිු කට ගධ ගානේවා. කියන එක පිළිගන්න නැතික වචනය විශ්වාසන කරන එක දරුව නැතියක දූල විතරක් උපදිනක ඉළ ්‍රම්මලා දරුවෝ තැන්තැන්වල අම්මල එක තැන්වලට ඉට වෙනවයින්ට සිද්ධෙනක් ඉස්සයල්ල බොරුකීමේ විපාක අනුකම්පාවෙන් වදාලි බොරු කියන්න පා කියලා පිළිගත්තා හෝ නැතා හෝ. බුදුරජාණන් සිටුවමනාවක් නෑ මිනිසුන් බරපටවන්න බදුරජාන්ේ සසරින් නිදහස්චනා උන්නාන්සිි කිත්සි කෙනෙක්ෙ කැලිී ගැලි වාසය කිරීමක් නැත අනුකම්පාාවෙන් වදාලේ නුඹලකි සැප නුබලාම හදා ගන්න කියන කියන බොරුවක අවුම විපාකයක් හැදෙනවා අභූත චෝදනම් ඊ අභූත චෝදනා නිසා කොච්චුර ජීවිත ගිනි ගන්නවාද ර ති න් දර නැතිව ව වාමියන් බරිඳ ැතිවන බරිඳදට දරුව නැවෙනවා මේ ස්වාිය නැතිව වෙන දෙමවපියන් දරුව නැතිවන රුවන් දෙමවපියන බත ද නි හිරීවි ලංගයි වෙටෙනවා අබූත චෝදනනා දරාගණඩ බැරුව සිහෙදි විහානි කරගන්නවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහනනේ. වචනය සංවර දෙැ බුදුරජාන්හන්සේගේ කර්ම විභාගගේ තියනවා තමන් සංසාරයේ බොරු මේ කේලාම් කියලා තියෙනවන එ තමන් සංසාර කියලං කියල තියෙනවාද කියලා තමන් හිනාවෙනකටම හොයන්න පුළුවන් කේවා කොමද හිනාවෙනකට ොයන්න නද ඉන්නල්ලම් කෙල්ල හිනාව නෙවී. දත්තත්තර හිදැස් තියෙනවාන සංසාරය අප අනිත් අය බිඳවල තියෙන. ජීවිතයෙන් නොකරඩ පුළුව කලින් ජීවිතය කලා කියලා සාක්ෂ අද්දීලා දෙතිස්මහා පුරුස ලක්ෂණ විග්‍රහයක තියෙන එක සද්ධහර උපානය විකාශනය ව ඔබට අන්තර්ජාලෙන් බලන්න පුළුවන් වේ අනිවාරයේ දේශන අවාහලා කර්මල් ප්‍රාග ගැන හො යන්න තමන්කර පුදී තමන්ඩෙනවා අයකකි ලස්සන විස්තරයක් තිබ්බා ඒ තමයි වහා රාග ඇතිවෙන්නේ වහ දවේශය ඇතිවෙන්නේ වහ රැවටෙන්නේ ඉක්මණඩ රාගයතුවයවා ඉක්මණඩ තරායනවා ඉක්මණඩ රැවටෙනවා. එහෙම වෙන්නේ සංසාරය වල් පල් කතාකර කරින්දලා. ශිස්වච්චන කතාකිරීමේ විපාක ඉක්මණඩ රාගය විශ්ෂෙනවා. රාග දේශමෝ ඉක්මණට ඇවිස්සිනාගේ සාමාන්‍ය චරිතයමකක්ද ඒත් වල්පල් කතා කරන්න එක නේද. සංසාරය කරපු දේ කර්මයක් මේ ජීවිතය විඳලා ආයත් සසරට කර්මය රැංයනෝ. ඕකයි සසර්ගමන බයානකයි කියන්නේ. අගක් මුලක් නෑ කියන්නේ එකයි. ඊළට බුදුරජාණන්ස වදල මෙ පිස්සු හැදිච් මානශ කාබාද තිනයි දැකල තියෙනවාද. එහමයි ස්වාමයනේ. පිස්සු හැදිච්චාය. පිස්සු හැදන්නේ මානශකාබාත් පිස කුටු කරි කිහිල බලන්න. ඔබ අනිවාරෙන් යායුතු තෙනක් කොහෙද පිස්සන්ගුට නැවතීමට නෙවී බලන්ද. කිල බලන්ඩ පවු තරුණ දූල තරුණ පුතාල ලස්සන කෙල්ලු ලස්සන කොල්ලෝ පිස්සු විකාරදොඩොදොඩොන්නවා විකාර කර කරන පින්වත් මහනනේ ඒ වනහි සුරාමේරයේ අවම විපාකයයි බීපු එක අවමවිාක උපරිම විපාකගෙන කාරගතායි බොන එක කනි වාරයෙන් පිස්සන් කොට උඩි ගිහිල බලන්න ඒයින් නුඹලාගේ අනාගත්තයයයි. කවදහරි විපාකයනවා. බුදුරජාණන් වහන්සේ අප අඩුුවයිසි මැරෙනවට කැමතිනෑ. අප වස්තුූ නැතිවෙනවට කැමිති නෑ. අපි අභූත චෝදනාවට ලක්වෙනවට කැමති නෑ. ඊළඟට සතුරෝ අපි ටැත්තිනවට කැමිතින අපට පිස්සු හෙදදිනවට කැමති නෑ බුදුරජාණන් වන්. ඒ නිසා කම්පාවෙන් පන්සිල් වදාළේ කැමැතිනන් රකින්ද අකමැතිනම් කර්ම ගොඩට වයන්ට මේ බුද්ධසාහසනය රහතන් වහන්සෙල හිටිය හාමුදුරඩු මු ජීවිත කාලෙම පැවිදි වෙලා රහත් වන නොබලාට ඒ වකරන්න බැරිනම් අඩුමතර පන්සල් පද පහවත් ගොඩාක් සංවිධාන වල බෞද්ධ සංගන්වල දමයක සබහවල ලොක්කෝ අයි කෑගානවුම් පන්සිල්වත් රකින්නේ. කට්ට විතරයි ඒකයි ඒ නිසා පෙන්වත් දරුවනි ඒ විදියට සංවරගින්ට අවසාන බණපදී කියන්න මැරුුණන් පස්සිිප් දෙෙන තැන ගොඩක් අයි කියනවා චෘතිසිත මැරණි වෙලා මොනෝමතක්ක්‍රීත් දන්නේ කොහත් දන්නේ මංගේ බුදුරජාණන් වහන්සේ ශාවකය එහෙම අසරණ කළේ නෑ. බුදුරජාන් වන්සි වදාලලා නැගෙන හිර පැත්තට ගහක් නැමීල්ල තියෙනවා. අපිමු පොල් ගහක් මෙහෙම නැමී ලතිනව කුඹරුයාය පැත්තට නැමීලත පොල් ගහක් කුම්ඹුරුයාය පැත්තට නැමීලා තියවා බර වෙලා මේ ගහ කැපුවරට පස්සෙ කොහිටතද වෙටෙන්නේ කහටද වෙටන්නේ හනේදෙ කුම්බුරුයාය පැත්තට බරවෙලාතින පොල්ගහක් මුලින් කැපුවට පන්සේ කොහෙට්ට දරුවණ වෙටන්නේ ඇහෙනෑ කුම්ඹුරුයායට හේතුවම කදද බරවෙලා තිබී පැත්තට චේන් සෝ එකකින් කැ කොයිටද වෙටන්නේ පැත්ල චේන්සෝයකින් කැපුවත් වැටෙන්නේ කුම්ුරට අත්කීතින් කැපුුවත් වැටෙන්නේ කුඹුරට පොරොුවෙන් කැපුුවත් වැටෙන්නේ කුම්ඹුරට බ්ලෙඩ් එකකින් කැපුවත් වැටෙන්නේ කුම්පුුරට ගහ ගැලෙවොත් ඒත් කරට මොන්න විදිහට මැරුණත් ඊළඟ උපත්ත සිද්ධ වෙන්නේ තමන්ගේ හිත බර පැත්තට න්ගේ හිත බර වෙලාතියෙනෙ කොහෙතද ඔන්න වීඩියෝ බලනයක වැඩිපුර බලන්න වීඩියෝ බලන්න කොයි පැත්තටදහිත බර මොන කතාද නිතර අහන්ඩ කැමැති ඒ පැත්තටයි බර ඒ නිසා භයනකයි මොන විදිහට වැරුණක් උපද න්නේ විදිහට ශ්‍රද්ධාහ සීල සුත තියාග ප්‍රඥා කියන ගුණ ධර්මවට බරවුණොත් පිස්සු හෙදිල මැරුණත් සුගති යඋපදයන්න. මැරණ විදයෙන් කියන්න බැ් ගංවල ඉසර කියනවා අම්මෝ මිනිියහිනා වෙලා වගේ. දිවියලෝකයේ. මීනියෙන් හොයෙනවා. තව මනුසිෙක් මටඇවිලකිව නුසයනම් හොඳද ලෝක කියන්න ඇත්තේ මංහෝ ඇයි කියලා. මේ මරන්න පරීක්ෂණවෙලල් ලංඟහිටිය මේ මරබෙට්ටක්වක් ගිල්ල තිබෙනනැකෙවෝ එතු දේහිමනිය මරිච් විදි හොල්ලා මැරිල ඉපදෙන තැනවල තිනෙ පස්ස බැත්. මැර ඒවා සමහර එකනවා මැරිල්ල දිවියලෝකිගේ ඇයි හනෝ ඉහ රෑ හොඳට බට්‍රපංකාල නිදදාන් ගත්තති උදේ වෙනට මැරිල්ලා තිහෙන බට්‍රපංකාල මැරෙන එක දිවියලෝකිම් මාවතයි. මිනිස් ඔහේ අමුූදු ලෝකවල ඉන්නවා. මැරිල එහිප දෙෙන්නේ තමන්ගේ හිත බර පැත්තේ. බලන්ඩ කාමයටද බර සිය වතාවක් සිල් කැඩෙද්දී. සිය වතාවක් සිල් සමාදඟ එන්නේ. හගේ හිත කැමැති සීලෙට. තමන්ගේ අඩුපාඩු කොච්චල තිබ්බත් බනහන්ඩාසයික. ඔගේ හිත කැමැති ධර්මයට රාග එද්දී රාගෙන් යටවේද්දී අේ මන් රාගේ නැතු ඉන්නේ කවද්ද කෙ හිතනවා ඔගේ හිත රාග නැති බවට කැමැති නමුත් එනවා දවේෂේ එද්ද අනේ මට තරයි මක පාලනය කරගන්න කොමදමක් ඒ හිතෙන්නේ ද්වේශේට අක්ක මැති නිසා කෙලිස්වොල්ට කැමිති විඩි පා ෙකු බැනල ැකරල මගේ වැඩ කරගත්ත කෙහිතන් සැරකරපුිනිසා යානන්තං වැඩි වුණ කියළ කියන්ටි පා. මට වෙලාවානුව සැර වුණා නොත් අපි තරාගන්නෙ හොන්තනෑ. තරහට ප්‍රසංසාකරන්ටිපා රාංගිට ප්‍රසංසා කරන්ටිපා. තව එකක් දෙනදී ලැබෙනවා. දෙනදී ලැබෙන. ඔයාල යංකිසි වීඩුව එකක් කතාවක් මොකක් කර යැහ්වට පස්සේ රාගී ඇවිස්ව වනු ඒක තව කෙනකුට කිව්ව ගමන් ඔබ රාගේ දුන්නා වෙනවා රාගිින් ගැල්ලවින්නු බොරු රාග අං අයට දන්දිදී විරාගිවෙන්නේ කොමද අන්නයට තරහ දිදී තරයි නිදස්න්නේ කොම මගේ මේ ධර්මේ ලෝකෙ සුන්දර් කාන්තාවක්කෙන්නවා ඇතමයි යසූදරා. ඒ අසෝදරම් උත්තමාාවී සිදුවක්කු මඇර ගෙදරින් ගිය ගමම හිතට ආපු පලවිනි සිතිවිල්ල තමයි. මාගේ හිමියාට මාව මොහොතක්වත් සිහි නොවේවා ඔහුගේ ගමනට මාව සිහිවෙලා අන්සු මාත්‍රයකින් බාධාවක් නොවේවා අද කෝමද කොල්ලු කෙල්ලු තරුණාම මැසී ජවනේවත්. එහට පේන්ඩ හිත රිද්දට කරන දේවල්. තමන්ගේ හිත රිද්දුනාන පස්සේ. අන්න අයගේ හි රිද්දල සතුට වෙන තමුණු ත්‍රද්ද වෙලා. අන්න අඒ රිද්දවල සතුටු වෙනවා රිද්දීම දන්දුන්නට පස්සේ රිද්දීම විපාංක විදියට හම්බ වෙනවා. මේ තමයි ජීවිත පාඩම සත්්‍යය කතාව මේ තවයි ධර්මය බුදුරජාණන් වහන්සේ අනුකම්පායෙන් වදාළදී එක කොල්ලෙක් කරයක කෙල්ලික් කරරි සංසාරී පිනක්තියනම්. මතකයේ වත්්‍යයාගනෙන්ද යම් දවස ගැලවෙද. මේ කරනු කරණා කෙනුට අකුසල් වැරදි වෙච්ා ඇති. බුදුරජාණන් වහන්සේ වදාලා යන්කිසි කෙන. වැරදි කරලා ඉඳල පස්සෙ වැරදි කරන්න නැත්තා ඒ කෙනාගේ ජීවිතේ වලාංකුලකින් මෙදන සඳක් වගේ බලනවා. අවුරුදු විස්සක් බීපු කොල්ලා ඒ පාපෙන් ගැලවිෙන කෝහමද අදද ඉඳල නොබී එකින්. බිව්වා කියන එකයි අවන්කෝම නොබීන්න එකයි කියනෙකේ කර්මය ගත්තට පස්සේ බීපියකේ කරමය යටයවනවා වැලිකිච්ච කරම ස් හැටෙන. ොල් ටැබ විමතේ. විච්ච පාපර්චික යට යනවා සංගර විච්ච කරමය ඉස්ර ඇතනුන්. එනිස කුසල් වලින් අකුසල් වහන්ට කුසල්වලින් අකුසල් වහට ම අදනකට මහතෙක විල්ලමට කිවස්වාමවි හස තරහයන අතර කරගන්න බෑැකකිවා. මංකුවා පින්වත නුමගේ හිතේ අඳුර වැඩී. ංකො පිංගත නුබගගේ හිතේ අඳුර වැඩ අඳුර වැඩිය වුනාාම මොකක්ද කරන්න ඕන එල්ලිය වැදිි කරන්නවා එතුට අඳුර නෙසනවා තමන්ගේ හිතේ කෙලිස් ගොඩාං වැඩේන කෙලෙස් නසන බන නැවත නෙවතාන් ගොඩා කහන්ද ය රාගේ තතිත්ත වෙන දවසක්කේ නවා තරහත් තිිත්ත වෙන දවසක්කේ නවාම් පෙරේතකන් තිත්ත වෙන දවසක්ේ නවා. ඒත් තැනට ගේනවා ධරමයෙන් ඔහුව ඒ දහම් මාලෝකෙන් කෙලෙස් අඳුර නසලදාන්ඩ අඳුරත්තෙ කැහැප්පි හැපින් දෙපා මට රාගෙ වැඩි හිරාංගෙ වැඩී මට තරහා වැඩී තරහා වැඩි මන් රැවටෙනවා රැවටෙනවා මට තේරෙන්නෑ අඳුරත්තෙ කැපෙන්ෙපා ආලෝකයක් තැල්වා ගන්න ධර්මය කෙලෙස් වැඩි කෙනා ධර්රමේ වැඩිපුර වැඩිපුරගණන්න. තුර බ ලන්ගේ කිලස් ලෝකය නැතිවී යනවා අඳුර නැතිවෙල්ලයනෝ මගේ බුදුරජාණන් වහන්සේ ලෝකකිට අනුකම්පායම් පහවනේ බුදුරජාන්සේ අනුකම්පායම් පහලවනේ. බුදුරජාන්නසිට කට්ටිය වැඩි කරගන්න ආගමට කට්ටිය වැඩි කරගන්න ුවමනා නැත ඔන්නන්සේ සසරනි දස්සුනක් සකවදාමත් බුදුරජාණන්සිට වැරදි වචනයක් කියන්ඩි පා. න්සි චෝදනා ලැබීමට නුසුදුසුයි නන්සි ප්‍රසංසාාලබන්ට සුදුසුයි අනුකම්පාාවෙන් බුදුරජන්නාසිි පහලවනේ. ඒ නිසා ඒතුම් බුද්ධරත්නය සරණ ගිහිල්ලා ධරමරත්නය සරණ ගිහිල්ලා සංගරත්නය සරණ ගිහිල්ලා පන්සිල් රැකගෙන කුසල් අකුසල් තේරුම්ගත්ත පින්වන්ත දූළම්පුතාල ටිකක් ඔයාන් අතනීම හැදෙන්න්න යා ජීවි පින්වන්තු වනාට පස්සි ඔයාලගේ ජීවිත වලට පින්වන්ත ළමහිපදී ඔයාල දුක්ක හඳුන්නන කඳුල්ල පිහලදාන ඔයාලව සුවපත් කරන ළමහිපදේ පින්වන් තම්මල හොන්න දෙවිවරුඉවා පින්වන්ත තාත්තලහොන්න දෙවරු න්නවා අනාගත දරුව ඉන්නවාද නැද්ද ඒ වදාලනෑ ඇයි ශද්‍යයක් තියෙනවා ඇතුලේ අනාගත ඕනෝ ප්‍රශ්නයක සත්‍යයක් ක්‍රියා කරන්න පොළොවා. යම් දවසකදමා මේ තතාාගත චරීසාත්ධාරමේ මගේ හිත්තට දැනෙන විදිහට මංසර්වණය කළේ එදා ඉන්ඳලා මං මේ පාපය කළේ නෑ කියලා. සත්‍යයක් ක්‍රියයා කල්ලා අරුබුදී සංචිදවන්න පොළන්. පුදු විදිටක විසඳන්න පුළුවන්. දරුවන මේ අපි අන්ඳරන පුතෙක් කැම්පස් ගිය දැනිති මෙයා කැම්ප්‍රෙසිකි කාලයක්ඉඳල මටැවිල්ලකිවා ශාවින්නන්ස. ම වාවින්නාසටි කීපු නැති දෙයක් තියෙනවා මහව මකක්දකය මං ගුඩා කාලයක් මගේ හිතට වද වද දෙෙනකව ප්‍රශ්නය මහව මොකක්දකයල් මං හොඳට බමසර රැක ගැෙන කෙල්ලුත්තුක යාලුවෙන්න්න ඇතු ම හොද ටිටියයා නොද මට ඇමලාම කෙල්ලක් ගැන හිතෙනවාෙවෝ යාලුවන්න අහන්ට මහි හිතෙන්න්නකවෝ. ඊට පස්සේ මංගේවා ස්වාවිනාාස මංකෝයා මං කල්පනා කලාා මේ වෙලා මේ කොල්ලා හිත සංවර කරපික ශේෂ්ටයි. එනිසා ල් කොල්ලට මේ වක්‍රව උපත්තරයක් දෙන්න ඕන කියලා අන්තක දැන් කැම්පස් වයිසි දැන් ටිකකාලයක් ගිහිල්ලා යන ංගහිතව මේකට දැන් තේරෙන වයිසර කියල මංකෝ පුතාමං උබට මෙහි මුත්තරයක් දෙන්න. උඹ පලයන් ස්වර්ණ මාගේ ෂෑරජාන් වන්සලඟට. සුදු නිලුම් මල්වට්ටියක් සෑයට පූජන් කරලා භාගිතුන්නා සිට කියාහිට ප. මගේ ජීවිතය මෙහෙම සංවර කරගත්තා මං මගේ ජීවිතය මෙම පිරිසුදු කරගත්ත සත්්‍යයයි බුදුරජන්න්කි සිරිපාලඟ නෙලුම්මලක් වගේ මං මගේ ප්‍රතිපදාව පූජා කරනවා මගේ හිතට මෙහෙම වද දේනවා. ඉතින් මගේ ජීවිතය සුදුසු පැත්තට ඔොවඒවාකයෝ. මෙයා මේක කරලා ගෙදරාව කොල්ලකින් කෝල්ල එකක්වාව මචං උඹ දන්නවාද කියලා මෙහම මොකක්ද කියලා අර කෙල් පැල් ැනෙබ. ඒන්තන් අර කුණු කන්දලා කරගහ ගන්නකින් වැලකොඩා. ඒ අට කිව ඔයල්ලටනෙවී. හරි ප්‍රතිපදාව ගීටයොත්මොක දනාගත ජීවිත විවායන් කියන්නේ ජීවිත සම්පූර්ය වෙනස් වෙනවා. සමහර පිස්සු පිරිමීවා පිස්සු ගෑනු වයන්නවා. මුළු ජීවිතය විවරයි. විග්‍රහ කරන්න වෙලාවක්නෑ ගෙන හොඳට විස්තර කරල දෙන්නම් පෙබරවාරි පහළව කඩුව ලසුපේතින යෝම් දහන්සක් වන තරුණ දූලපුතාලටම එදාඟට ජීවිතයේ ගැන විස්තර කරල දෙන්න තරුණ ජීවිතයේ විනාස්ස වෙන හැටී නැගිටිනහැටේ පිනත්තියෙනවන එඩ ජීවිතය කියන්නේ මේක නිකන් අපාය කරගණ්ඩෝ නෙසරනක්තියද්දී එනිසාමේ දරුගන්ඩ ගෞතුම් බුදු සසතුුන පිහිට පිළිසරන් ලැබීවා කියල එකහිතිං සිත් පාර්ථනා කරනවා බුදු සසුනී පිහිට ලැබීවා